අයිබෝන් හැමෝටම සුබම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න ආයෙත් අපි හම්ම වෙනවා සතියකට පස්සේ හතවසර අපේ පුංචි පැටව් එක්ක. හරි, ඉතින් සතුටින් සන්තෝෂෙන් ප්‍රේතියෙන් ප්‍රමෝදයෙන් සන්තුෂ්ටියෙන් සොම්නසින් ඇතැයි කියා හිතන හරියට ලියුමක් ලියන්න පටන් ගන්නවා. ඉතින් එහෙනම් වෙනද වගේම අපි අද දවසෙත් ඔයාට ඉගෙන ගන්න තියෙන පෙළ පොතට අදාළ පාඩමක් ඉගෙන ගන්නයි යන්න. අද පාඩම මොකද්ද සර් කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. තාව මම කියන්නේ නැහැ, ඊළඟට ප්‍රමෝද් කියන සර්ගේ රවුල ටිකක් දික් වෙලා කියලා. ප්‍රමෝද් කිය සතිය මගේ රවුල මැනලා තියෙනවා වගේ. හරි, එතකොට තව අය අනුමාන කරලා තියෙනවා 20 වෙනි පාඩම වෙන්නේ නැති අද කතා කරන්න කියලා. ඉතින් එක එක දේවල් හිතේ මේ ඔය එක එක දේවල් හිතෙනේ හිතනේ. ඉතින් ඕවා එක එක දේවල් හිතෙනවා. හරි, ඉතින් එහෙනම් අපි තමත් කට්ටිය ලොග් වෙමින් යන්නේ. පසුගිය සතියේ මතකේ නිකන් මම මතක් කළොත් අපි පසුගිය සතියේ කතා කළේ මොකද්ද? දුන්දුමටයි අඟුරුමටයි මතකයි නේ? හරි, දුන්දුමටයි අඟුරුමටයි මේ යන දුන් කෝට්ටටයි. හරි, හරි, එහෙනම් අද පාඩමට යන් ඈ. හරි, ලෑස්ති නේද? Are you ready? Right. ඊට කලින් මට කියන්ට ඔයගොල්ලන්ට දාලා තිබුණා මම ඔයගොල්ලන්ගේ පේජ් එකට පොඩි පණිවිඩයක්, මොකක් හරි එකකට ලෑස්ති වෙන්න කියලා. ඒක දැක්කාය මට දාන්න පොඩි හෑන්ඩ් මාක් එකක්. හරි, වෙරි ගුඩ්. ඒක නොදැක්කායත් දාන්නක බලන්න මට පොඩි හෑන්ඩ් මාක් එකක්. ආව දැකපු නැති කට්ටිය වැඩි බුදු අම්මෝ. හරි, හොඳයි. තව කෙනෙක් කියනවා 15 වෙනි පාඩම ලොවට තර්ජනයක් වෙන විද්‍යුත් අපරදාවි කියලා. කවුද අප්පා මේ ඔළුවෙන් ඉන්නේ? නිත්‍යා සත්සරෙන් දැන් අපිටත් ඔළුවෙන් ඉන්න සිද්ධ වෙනවා. මම ඔළුවෙන් හිටියොත් එහෙම. හරි, මේ කළා උගන්නන්න වෙයි. හරි, ඉතින් බලමු මොකද පාඩම කියලා. එහෙනම් යන් අපි ඉස්සරහා පාඩමට. දුන් තුමටයි අඟුරුමටයි මේ යන දුන් කෝට්ටටයි කියලා අපි ඉස්සරහට යන්. හරි, ඩොකියුමන්ට් එක දැක්කහම මට හෑන්ඩ් මාක් එකක් දාන්න. ඒක දැක්කම නම් පාඩම කියයි වගේ. ඒක දැක්ක ගමන් නම් පාඩම කියනවා අනිවාර්යයෙන්.
හරි. පේනව නේද? ආරයිට්. වෙරි ගුඩ්. ඔන්න අදත් දිනසාර ශිෂ්‍යයා ගැන මේ මතක් කිරීම දිනසාර සූර්යා ස්වයන ඥානාර්ථ යාත්‍රාව I learn in college සඳහා ඔක්තෝබර් මාසයේ සම්බන්ධ වන සියලුම දරුවන් හට මෙම අනගිය අවස්ථාව හිමි වේ. 6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය වන ශ්‍රේණි 6න්ම දිනුෂාර ශිෂ්‍යයන් වෙත වෙනම තෝරා සහතිකපත් හා වටිනා ත්‍යාග ප්‍රදානය කිරීමේ වැඩසටහන දේ දරුවන්ට විදෙන ඥානාර්ථ සම්නිවේදන යාත්‍රාව. හරි. දැන් මේට කලිනුත් මම දිනසාර ශිෂ්‍යයා ගැන ඔයාලට කිව්වනේ. දැන් අද දිනසාර ශිෂ්‍යයා ගැන කියපු විදිය ටිකක් වෙනස් නේද? වෙනවා ආයි කියනවා. දිනසාර. දිනසාර සූර්යා ස්වයන ඥානාර්ථ යාත්‍රාව. I learn in college. සඳහා ඔක්තෝබර් මාසයේ සම්බන්ධ වන සියලුම දරුවන් හට මෙම අනගිය අවස්ථාව හිමි වේ. ආයි ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණියේ දක්වා වන ශ්‍රේණි 6න්ම දිනුසාර සූරයන් වෙන වෙනම තෝරා සහතික පත්හා වටිනා ත්‍යාග ප්‍රදානය කිරීමේ වැඩසටහන. දැන් දරුවන්ට කිදෙන ඥානාර්ථ සම්නිවේදන යාත්‍රාව. හරි. දැන් වෙනදා ඔහොම කිව්වේ නෑනේ? නෑ. වෙනදා ඔහොම කිව්වේ නෑ. වෙනදා කොහොමද කිව්වේ? ආ දිනුසාර ශිෂ්‍යයා කියලා වැඩසටහනක් තියෙනවා. මෙන්න ඔයාටත් දක්ෂයෙක් වෙන්න අවස්ථාව තියෙනවා. අවස්ථා ලැබෙන්නේ ඉතා සීමිතව. ඒ අවස්ථාවන් ප්‍රයෝජනයට අරගෙන ඔයා දිනුසාර ශිෂ්‍යයා වෙන්න මේ උදට හිතා ගන්න හදවතේ දා ගන්න දරා ගන්න කියලානේ කිව්වේ. අද ටිකක් වෙනස් විදියට නේද කිව්වේ? නිකන් මේ කියපු විදිහෙන් හිතෙන්නේ නැද්ද අද පාඩම මොකක් වගේ වෙයි කියලාද? ඔන්න ආයෙත් කියනවා ඈ. ඔන්න ආයෙත් කියනවා නිකන් මේකෙන් මම පාඩම අල්ලලා දෙන්නේ. දිනුසාර. දිනුසාර සූර්යා ස්වයන ඥානාර්ථ යාත්‍රාව. I learn in college. සඳහා ඔක්තෝබර් මාසයේ සම්බන්ධ වන සියලුම ශිෂ්‍යයන් හට මෙම අනගිය අවස්ථාව හිමි වේ. ආය ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා වන ශ්‍රේණි 6න්ම දිනුෂාර ශිෂ්‍යයා තෝරා වෙන වෙනම සහතිකපත් හා ත්‍යාග ප්‍රදානය කිරීමේ වැඩසටහන. හරි. කට්ටිය දාන මොකද්ද පාඩම කියලා. හරි. මේ වෙනකොට ගොඩක් අය දාලා තියෙනවා පාඩමේ නම. අද පාඩමේ නම නිවේදන කියලා. අද පාඩමේ නම නිවේදන කියලා. හරි. වෙරි ගුඩ්. ඔයාලා අනුමාන කළා ඉතාම අපූර්වට අද පාඩම නිවේදන නෙමෙයි. අද පාඩම නිවේදන නෙමෙයි. අද පාඩම නිවේදන නෙමෙයි. අද පාඩම නිවේදන නෙමෙයි. බලමු ඉස්සරහට කියලා. මොකද්ද අද පාඩම කියලා. බලමු. මෙන්න මෙහෙම තියෙනවා. කට්ටියක කියවමු. හොඳට බලාගෙන කියවමු. හරිද? ඕක සම්පූර්ණ කියවුවාම ඔයාට වරමක් හම්බ වෙනවා. හරිද? බලමු කාටද ඒ වරම හම්බ වෙන්නේ කියලා. වරමක් හම්බ වෙනවා. ඕක හරියටම එක අකුරක්වත් එකපාර වරද්දන්න නැතුව කියවුවාම අර මේ පහන භූතයාගෙන් වරමක් හම්බ වෙනවා වගේ වරමක් හම්බ වෙනවා ඈ. හරි. හොඳට කියවලා බලමු. කිසියම් ප්‍රවෘත්තියක් හෝ දැනුම් දීමක් හෝ අන්‍යයන්ට අවබෝධ වන පරිදි ප්‍රකාශයට පත් කිරීම නිවේදන නම් වේ. මොකද කියන්නේ? කිසියම් ප්‍රවෘත්තියක් හෝ දැනුම් දීමක් අන්‍යයන්ට අවබෝධ වන පරිදි, මොකක් හරි ප්‍රවෘත්තියක් නැත්නම් දැනුම් දීමක් අනිත්‍යයට අවබෝධ වන පරිදි ප්‍රකාශයට පත් කිරීම නිවේදන කියලා කියනවා. එවැනි නිවේදනයක් අසන්නාට නිවැරදිව ග්‍රහණය කරගත හැකි වනුයේ ඒ නිර්වල්ව හා පැහැදිලිව බස හසුරුවමින් ප්‍රකාශ කළ හොත් පමණි. ඒ සඳහා කතකයා හෝ නිවේදකයා හෝ අවධාරණය කළ යුතු තැන් අවධාරණය කරමින් නිසි හඬ පාලනයකින් යුතුව එම ප්‍රකාශ සංයමයෙන් යුතුව ඉදිරිපත් කළ යුතුය. විවිධ අවස්ථාවලදී කරන නිවේදන පිළිබඳ මේ පාඩමෙන් ඔබට මඟ පෙන්වීමක් සිදු කෙරේ. ඒ අවස්ථාවන්ට අනුව නිවේදන වෙනස් වෙන අයුරු පාඩමේදී ඔබට අවබෝධ කරගත හැකිය. හරි. දැන් නම් ඔයාට 100%ක් විශ්වාසයි අද සර් කතා කරන්න යන පාඩම නම් අනිවාර්යෙන්ම නිවේදන නිවේදන නිවේදන. ඔන්න මම නිවේදනයක් නිකුත් කරන්න හදන්නේ, කලබල වෙන්න එපා. හරිද? ඔන්න මම නිවේදනයක් නිකුත් කරන්න හදන්නේ, කලබල වෙන්න එපා. මේ විශේෂ නිවේදනයේ ආයිලන් කොලෙජ් ආයතනයේ සිංහල පන්තියේ නොවැළැක්විය හැකි හේතුවක් නිසා අද දවසේ සිංහල පන්තිය
නොපැවැත්වෙන බව කනගාටුවෙන් දන්වා සිටිමි. අපහසුතාවයක් ඇති වෙන සියලු දෙනාටම කනගාටුව නැවතත් ප්‍රකාශ කරමි. මෙන්න එම නිවේදනය යලිත් I-Learning College ආයතනයෙන් සිංහල පන්තිය අද දවසේ නොපැවැත්වෙන බව කනගාටුවෙන් ප්‍රකාශ කරමි. ඒ පිළිබඳ අපහසුතාවයට පත්වෙන ඔබට නැවතත් කනගාටුව ප්‍රකාශ කරමි. ඒක නිවේදනයක් විතරයි පන්තිය තියෙන්නේ. ඒක නිවේදනයක් විතරයි ඔන්න පන්තිය තියෙනවා. අපි බලමු නේ. හරි. ඔව් ඒක නිවේදනයක් විතරයි. එතකොට ඔය අහලා ඇති ඔය වගේ නිවේදන. හරිද? දැන් අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ නිවේදන ගැන. දැන් නිවේදනයක් නිකුත් කරනවා නම් හරිද? නිවේදනයක් නිකුත් කරනවා නම් හරිද? නිවේදනයක් නිකුත් කරනවා නම් නම් ඒක ඊටාම පැහැදිලි වෙන්න ඕනි. අහගෙන ඉන්න එක්කෙනාට අහගෙන ඉන්න පුළුවන් වෙන්න ඕනි. අහගෙන ඉඳලා පස්සේ ඒක තේරෙන්න ඕනි. නිවේදනය අහුනට පස්සේ ආයේ නිවේදනයේ දීපු තැනට ගිහලා ආයි මොකද්ද කිව්වේ කියලා අහන තරමට නිවේදනය හොඳ වෙන්න ඕනි. හරිද? ඒ තරමට නිවේදනය හොඳ වෙන්න ඕනි. හරි. ඒ නිසා වඩා හොඳට මේ නිවේදනයේදී සැලකිලිමත් යුතු කාරණා ගැන තමයි අද දවසේ පාඩම් කරන්නේ. එතකොට ඔයා නිවේදන දෙන කෙනෙක්ද? ඔයා නිවේදන දෙන කෙනෙක් නෙවෙයිද? ඔයා ගෙදෙද්දිත් නිවේදන දෙනවා. අම්මා කියලා යනවා තාත්තට කියන්න කියලා පණිවිඩයක්. මොකද්ද? අම්මා එන්න හවස් වෙනවා. 4:30 බස් එකේ තමයි එන්නේ. හැබැයි 4:30 බස් එකෙන් ඇවිල්ලා පොඩි මහත්තයා කඩේට ගිහිල්ලා නැන්චි හාමියාක් අත හම්බ කරලා රොසලින්ගේ ගෙදරටත් ගිහිල්ලා පොලියට ගත්ත සල්ලි ටිකක් තියෙනවා ඒ ටිකත් අරගෙන ගුණදාස මාමලා ගෙදරට කියලා ලියුමක්ත් තියෙනවා අස්සම් කරගෙන ඒ ටිකත් කරගෙන එන්නේ කියලා තාත්තට කියන්න කියලා කියනවා. ඔයා මේ නිවේදනේ තාත්තට දෙනවා. මොකද්ද දෙන නිවේදනේ තාත්තට? තාත්තට කියනවා අම්මා 4:30 බස් එක එනවා කිව්වෝ කියලා. දැන් එහෙම කියලා ඔයා පන්ති යනවා. තාත්ත බලන් ඉන්නවා 4:30 බස් එක ගේ ඉස්සරහන් ගියා. අම්මනේ අම්මෝ තාත්තගේ බපුවේ දැන් බෝර ගන්න වගේ දඩින් බිරින් අම්මට මොකද වුනේ කියලා කල්පනා කරනවා. තාත්ත කලබල වෙලා බලනවා ඊළඟ බස් එකත් 4:30යි 5:00 බස් එකෙත් නැහැ. හත් දෙයනයි ඉවරයි. ජීවිතේ යාන්තම් මං ගැලවුණා කියලා සතුටු වෙනවා. හරි. හරි. එහෙමනේ වුණා දැන් තාත්ත හොඳටම බය වෙලා. හරි. හොඳටම බය වෙලා දැන් බලන් ඉන්නවා ගාල ගැහිලා. බලන් ඉන්නවා බලන් ඉන්නවා බලන් ඉන්නවා බලන් ඉන්නවා බලන් ඉන්නවා නැහැ. තාත්තට බැරිම තැන දැන් කතා කරන්න අම්මා තියෙන ෆෝන් එකකුත් නැහැ. තාත්තා බැරිම තැන හිත වාව ගන්න බැරුව අලන්ත දාලා දබාන් ගාලා අදන් වැටිලා. එයි දැන් මේ ආතරහා මාට එනවා කිව්ව එක නෑ. ඔයා ගෙදර යනකොට තාත්තා ඉන්නවා. මෙහෙම කලන්ත දාලා වැටිලා. තාත්තේ කියලා ගෑ ගහනවා දැක්කම. හරිද? දැක්ක මං කෑ ගාලා ඔයා වතුර ටිකක් අරගෙන ආලා මූණ ටිකක් සම තාත්තා ගාලා හැරෙනවා. මොකද තාත්තේ? අම්මා තාමනේ අම්මා තාමනේ කියලා කිව්වහම ඇයි ඇයි අම්මා මොකද වෙලා තියෙන්නේ? ඇයි තුව කිව්වනේ 4:30ට එනවා කියලා 4:30 බස් එක නෑ තාත්තේ 4:30 බස් එකේ ඇවිල්ලා අර අරකගේ කඩේට ගිහිල්ලා රොසලින් ආච්චමලා කෙදෙට්ට ගිහිල්ලා මාටින් මාමා හම්බෙලා ලියුමක් තියෙන එකත් අස්සම් කරගෙන ඔය ඔක්කොම ටික කරගෙන එනවා කියලා තමයි කිව්වේ. දැන් ඔයා කිව්වේ 4:30 බස් එකේ එනවා කියලා විතරනේ. ඔයා නිවේදනේ හරියට දුන්නේ නැති නිසා තාත්තට මොකද හැදුනේ? පපුවේ අමාරුව. හරිද? එනිසා හරියට නිවේදනයක් නොදුන්නාම සමහර වෙලාවට හුඟක් දේවල් සිද්ධ වෙන්න පුළුවන්. එනිසා හරියට නිවේදන දෙන එක ස්පීකරෙන් විතරක් නෙමෙයි, ගුවන් විදුලියෙන් විතරක් නෙමෙයි, රූපවාහිනියෙන් විතරක් නෙමෙයි, ගෙදරදී අනිවාර්යෙන් නිවේදනය කියන එක අතිශයින්ම වැදගත්. ඔයා දන්නවද මේ ඔය JVP කැරල්ල පටන් ගන්නකොට ඒ අර පොලිසිය වලට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඒගොල්ලෝ දිනයක් නියම කරගත්තා. දිනයක් නියම කරගෙන ඒක දැනුම් දෙන්නේ ටෙලිග්‍රෑම් මාර්ගයෙන්. ටෙලිග්‍රෑම් කියලා જાතියක් තියෙනවා. දැන් ඕගොල්ලෝ දන්නවද නැහැ විදුලි පණිවුඩ කියලා જાතියක් තියෙනවා. මෙහම රතු පාට කොලේක තමයි ඒක ලියන්නේ. ඒකේ වචන ගානට තමයි මේ අය කරන්නේ. දැන් තපල් කන්තරු ගියාම ටෙලිග්‍රෑම් ගහන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය ගෙදර ඉන්නවා නම් රජයේ සේවය කරන කවුරු හරි ඒ වැඩට යන්නේ නැත්නම් ටෙලිග්‍රෑම් එකක් ගහන්න ඕනේ. ඔන්න අහලා බලන්න කවුරු හරි රජයේ වැඩ කරන කවුරු හරි ගෙදර ඉන්නවා. හරි ඒ නැතත් කමන්නේ අහලා බලන්න ටෙලිග්‍රෑම් කියන්නේ මොනවද. එතකොට මේ ඒක කරන්නේ කොහොමද දන්නවද? ඒක සිද්ධ වෙන මේ ප්‍රොසෙස් එක නැත්තම් විදිහ තමයි පටිපාටි තමයි මෙන්න මේක. තැපල් කාන්තෝරුවට ගිහලා අපි අර කොලේ ලියනවා. ලිව්වට පස්සේ ඒ කොලේ බලාගෙන ෆෝන් එකෙන් ඊට අදාළ දැන් අපි හිතමු අපි යවන්නේ කාටගස් දිගලියට කියලා මේ පණිවිඩය. එතකොට කාටගස් දිගලියට යවන්නේ අපි කලගෙඩි හේනේ කියලා ඉඳමු. ගම්පහ ඉඳලා කියලා හිතමුකෝ. ඔන්න ගම්පහ ඉඳලා අපි කාටගස් දිගලියට යවනවා. හරිද? යවනකොට දැන් මේ ගම්පහ තැපල් කාර්යාලයට ගිහලා තමයි අපි අරක ලියන්නේ. ලියලා දුන්නාම මේ තැපල් කාර්යාලයේ ඉන්න නෝනා හරි මහත්තයා හරි කතා කරලා හෙලෝ කහටගස් දිගලිය තැපල් කාන්තෝරුවද ආව් ටෙලිග්‍රෑම් එකක් තියෙනවා ලියා ගන්නවද? ඔව් කියන්න මෙන්න ටෙලිග්‍රෑම් එක එන ලියා ගන්න කියලා ඔන්න කියනවා. ඉතින් දැන් අරයා ලියුවා මෙහෙම කොහොමද?
ජෝන් මලා අවසන් කටයුතු උදේ 4ට. මොකක්? ජෝන් මලා අවසන් කටයුතු උදේ 4ට. දැන් ඔන්න ටෙලිග්‍රෑම් එක ලිව්වා. ඒ මොකද්ද කිව්වේ? උදේ 4ට පොලිසියට ගහන්න කියලා තමයි මේ පණිවිඩය තියෙන්නේ. ඒක කියවම මේගොල්ලෝ දන්නවා. දැන් මෙයා අර ටෙලිෆෝන් එක අරගෙන කහටකස්තිකිලියක් කරාට කියනවා. මේක නගේ ගල්කිස්සේ ගල්කිස්සේ ටැවල් කාන්තරුට ඇත්ත සිද්ධිය. ගල් කහටකස්තිකිලිය එකට ගන්න රින් 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 හලෝ මම මේ කතා කරන්නේ කලගෙඩි හේන ටැපල් ස්ථානාධිපති ආ නෑ ස්ථානාධිපති ටෙලිග්‍රෑම් කියන්නේ ටැපල් කාර්යාලේ ඔය කහටකස්තිකිලිය ටැපල් කාර්යාලයද ඔව් හරි මෙන්න ටෙලිග්‍රෑම් එකක් තියෙනවා ලියා ගන්න කියන්න ජෝන් මලා අවසන් කැටවුතු පෙරවරු 4ට පෙරවරු 4ට පෙරවරු 4ට පෙරවරු 4ට මිනිදාන් ලියනවා පස්වරු 4ට ආ අරයා කියේ පෙරවරු 4ට කියලා මෙයා කිව්වා මිනිදාන් නැහැ නේ පෙරවරු 4ට දැම්ම පස්වරු 4යි කියලා ඊට පස්සේ මොකද ටෙලිග්‍රෑම් එක ගියා උදේ 4ට ගහන්න දෙවිච්ච එකට ගහව දෙවිලි පොලිසියට දඩෝල් ගල පස්වරු 4ට හරි නේද ඔක්කොම ඉවරයි හරිද ඔක්කොම ඉවරයි ඉතින් ඒ වගේ අපි පරිස්සම් වෙන්න ඕනි මොනවා කරනකොට නිවේදන කරනකොට හරිද නිවේදන කරනකොට මතකද මේ ළඟදි දවසක් ලෝකේ රූප රාජිනිය තෝරන තරගයක් තිබුණා මතකද ඔබට මතක නැහැ මට අමතක නැහැ රූප රාජිනිය තෝරන තරග අර මගේ වගේ තට්ටේ තියෙන නිවේදක මාමා කෙනෙක් ඇනවුන්ස් කරේ එක මේ එකම කෙස් ගහක්වත් නැති මගේ වගේ තට්ටේ තියෙන නිවේදක මාමා කෙනෙක් ඇනවුන්ස් කරේ ඒක ඔන්න දැන් තරගය අවසන් වෙනවා ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ මම ඉංග්‍රීසියෙන් කිව්වම ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ නැත්නම් මට කියන්න බැරි කම නිසා නෙමෙයි ඈ මේ ඉංග්‍රීසියෙන් කිව්වම ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ එකයි මම සිංහලෙන් කියන්නේ මෙන්න මෙවර විශ්ව ලෝක රුචින කිරුල දිනා ගන්නේ කියලා ඔන්න දැන් මෙයා ටිකක් වෙලා නවත්තලා ඉඳලා ආයෙ කියනවා මෙවර ලෝක රුචින කිරුල ඵල දින්නේ ක්‍රිස්තිනා කියන හැබැයි වැඩේ වෙලා තියෙන්නේ මොකක්ද දිනපෙක් කරාගෙන නම නෙවෙයි කියලා තියෙන්නේ අනිත් එක් කරාගෙන නම කියලා තියෙන්නේ ඊට පස්සේ මොකද සෝරි 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 ක්‍රිස්තිනා නෙමෙයි රොසලින් මට යාගෙන නම මතක නෑ රොසලින් කියලා කියන්න උනා ඒ කියන්නේ ලෝකයේ අති දක්ෂ ජනප්‍රියම විශිෂ්ට ගණයේ නිවේදකයන්ටත් එහෙම වෙනවා හරිද එහෙම වෙන්න පුළුවන් එහෙම වෙන්න පුළුවන්ද පුළුවන් පුළුවන් වුණාට එහෙම නොවෙන්න ඕනේ හරිද එහෙම නොවෙන්නයි ඕනේ හරි ඒකට කාරණා දෙකක් තියෙනවා එකක් තමන් ඉස්සලා නිවේදනය දෙන්න කලින් තමන් මොකද්ද නෑ නෑ ලංකා රූප රාජ්‍යනේ නෙමෙයි සර් ඒ ලෝක නෙමෙයි ලංකාව කියලා නෑ මං කියන්නේ මේ ලංකාව එක්ක නක් බලෙන් ගත්තනේ ඔටුන්න අපේ අය කියන්න ඕනිත් නෑ බලෙන්ම ගන්න හරිද ඒ කියන්නේ නම කිව්වට පස්සේ ඔටුන්න බලෙන් ගන්න ලංකාවේ කට්ටිය අර නම වැරදිලා කියලා අහිංසක ලෙස පස්සේ ඔටුන්න බාර දෙන්නේ පිට රටවල කට්ටිය හරි අපේ රටවල එහෙම නරක නෑ නම වරද්ද ගන්නතර නමුත් බලෙන් ගන්නතරම් හොඳයි ඉතින් මේ මැසේජ් එකක් දාලා තිනවා ලෝක නෙමෙයි සර් ඒ ලංකා රූප රාජ්‍යනේ කියලා ලංකාවෙත් එහෙම එකක් වුණා අපිට ආඩම්බරයි බලහත්කාරයෙන් කියලා කරනවා ඊ කියලා අර පෙන්නන්නේ මෙහෙම දැක්කනේ රූපයන් මේ ඔටුන්න ගලවගෙන කියලා යා මේ රූප රාජ්‍යනියන්ගේ ලස්සනනේ හදවත්වල ලස්සන බලන්න හරි ඒක අපි පැත්තකින් තියමුකෝ දැන් එතකොට නිවේදනයක් දෙනකොට ඒ ඒ වගේ න හොඳ අවබෝධයක් තියෙනවා හරි එහෙනම් අපි ඉස්සරහට යමු දැන් මං කිව්වනේ අර මේ බලා ගන්න කියලා මට දාන්න බලන්න chat box එකේ ඔයගොල්ලෝ බලාගත්තු මාර්තුකා කීපයක් වාද අද දවසේ ඉදිරිපත් කිරීම සඳහා බලාගත්තු මාර්තුකා කීපයක් chat box එකේ දාන්න බලන්න type කළා දාමු බලන්න ඔයාද බොනවද යොදාගත්තු මාර්තුකා කියලා බලාගත්තු මාර්තුකා කවනෑ වැටුනේ. ඇයිද ප්‍රමාද? ආ, oh my goodness. Yes. හරි. මං ඔයාලට දෙනවා දැන් දෙන්න. වාට දෙනවා මාර්තුකා දෙකක්. හරිද? ඔන්න දැන් ලියාගන්න මාර්තුකා දෙක.
හරිද? මෙන්න මාර්තු කාලේ. එකක් ඉස්කෝලේ වැහිලා. ඉස්කෝලේ වැහිලා. ඉස්කෝලේ වැහිලා. ඉස්කෝලේ වැහිලා. ඊළඟ එක ගුරු දිනය. ගුරු දිනය. ඊළඟ එක ගුරු දිනය. ඊළඟ එක I learn in college. ඊළඟ එක I learn in college. ඊළඟ එක අවසන් වතුර බිඳුව. අවසන් වතුර බිඳුව. අවසන් වතුර බිඳුව. හරි ලියාගත්තද? අවසන් වතුර බිඳුව. ආයෙත් කියන්නලු පළවෙනි එක ඉස්කෝලේ වැහිලා. දෙක ගුරු දිනය. තුන I learn in college. හතර අවසන් වතුර බිඳුව. හරි අවසන් වතුර බිඳුව. රයිට්. දැන් ඔය මාතෘකාවලින් එකකට ඔයා ඔය ඉන්න ගමන් වාක්‍ය පහක් හදා ගන්න ඕනේ. ලස්සන වාක්‍ය පහක්. හරිද? හදාගෙන ඔය හදා ගන්න හැමෝටම මේ අවස්ථාව දෙන්න බෑ කියලා හොඳටම දන්නවනේ. ඒ අතරින් චාන්ස් එක හම්බ වෙන අයට මම දෙනව අවස්ථාව ඒක ඉදිරිපත් කරන්න. හැබැයි ඔයා ඒක ඔයා ඔයා කියන මාතෘකාවට chat box එකේ දාන්න ඕනේ ඈ. මම කතා කරන්නේ මේ ගැන. මම වාක්‍ය පහ දාන්නේ මේ ගැන කියලා දාන්න. හරි. ඊට පස්සේ මම මයික් එක ඔන් කරන්න දීලා ඒ ඔයා හිතාගත්ත වාක්‍ය පහ මම මේක හරහා මේන් හැමෝටම අහන්න දාන්න. හරි. ඉස්කෝලේද වැහිලා නෙමෙයි ඉස්කෝලේ වැහිලා. හරි. රයිට්. ඉස්කෝලේ වැහිලා ගුරු දිනය I learn in college අවසන් වතුරු බිඳුව. වාක්‍ය පහයි ඈ. වැඩි එපා. වාක්‍ය පහයි. හරි. මෙන්න තියෙනවා නිවේදනයක්. මෙන්න තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ආයෙමත් කියන්න කියලා තියෙනවා. ඉස්කෝලේ වැහිලා දෙක ගුරු දිනය නම්බර් 3 I learn in college නම්බර් 4 අවසන් වතුරු බිඳුව. හරි නේද? වාක්‍ය පහයි ඈ. වාක්‍ය පහක්. ආයමත් කියන්නේ කියනවා කවුද කියන්නේ තෙසන්දි ආයමත් කියන්නේ කියලා කියන්නේ ඔන්න හොඳට අහගන්න තෙසන්දි 1 ඉස්කෝලේ වැහිලා 2 ගුරු දිනය 3 I learn in college 4 අවසන් වතුර බිඳුව නිවේදනයක් ලෙසත් නෙවෙයි රචනාවක් ලෙසත් නෙවෙයි ලස්සන වාක්‍ය පහක් ගොඩනගන්න ඕනේ ලස්සනට. හරිද? හරි. ලස්සන වාක්‍ය පහක් කියන්නේ අදහස් පහක් එතරම්. ඒක ලියන ගමන් මට ඔන්න කේන්ති යනවා දැන් මට අර කගේ මලු කගේ නටණ්ඩ යන්නේ. ලියලා මේකට දාන්නේ ලස්සනයි. හොඳ ඒවා තියෙනවා. දැන්ම දාන්න එපා ලියන ඒවා සමහර අය ටයිප් කරලා මේ වෙනකොට දාලත් ඉවරයි. ඒක හරි ලස්සනයි ඒක ආපහු දාගන්න තියනවා නම් හරිම ලස්සනයි මේ ඒක බලමු මට ആയി කියන්න පුළුවන් ඒක ඔක්කොම එකතු කරලා එකක් හදලා හරි නිර්මාණශීලී ළමයි ඉන්නවා කවුද ඒ පොඩයි මේක කියන්න මේ හිතෙනවා බලන්න බලන්න කො ළමයි කොච්චර නිර්මාණශීලීද කියලා ක්ලැප් එකක් දෙන්න වටිනවා ඒකට ආ මේ තියෙන මේ තියෙන එයා කියනවා ඉස්කෝලේ ඔබන් හරි අපුරුයි ඒක ඉස්කෝලේ වැහිලා නෑ ඒක කොහෙට හරි ගියා දැන් ගන්න බෑ හරි අපි ඉස්සරහට යන් මෙන්න තියෙන නිවේදනයක් හරිද මම මේක නිවේදනයක් විදියට කියනවා මෙම මාස 28 වෙනිදා පාසල අවසන් වීමෙන් පසු පස්වරු දෙකට නිවාස රැස්වීම පැවැත්වේ විජේ නිවාසයේ ශිෂ්‍ය ශිෂ්‍යවන් ප්‍රධාන ශාලාවටද ගැමුණු නිවාසයේ ශිෂ්‍ය ශිෂ්‍යවන් සමාධි ශාලාවටද පරාක්‍රම නිවාසයේ ශිෂ්‍ය ශිෂ්‍යවන්
මෛත්‍රී ශාලාවටද රැස්වන්න ඒ ඒ නිවාස සඳහා නායක නායිකාවන් ක්‍රීඩා නායක නායිකාවන් තෝරා ගැනීමද එදින සිදු කෙරේ. සියලු දෙනාම නියමිත වේලාවට පැමිණෙන්න. හරි, ඔහොම කිව්වොත් නිවදනේ ඉතා හොඳින් ඔයාලට තේරෙන්නත් ඉඩ තියෙනවා. මම නැවත කියනවා. මෙම මාස 28 වනදා පාසල් අවසන් වේවෙන් පසු පස්වර දෙකට නිවාස රැස්වීම පැවැත්වේ. විජය නිවාස ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රධාන ශාලාවටද ගැමුණු නිවාස ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමාධි ශාලාවටද පරාක්‍රම නිවාස ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෛත්‍රී ශාලාවටද රැස්වන්න ඒ නිවාස සඳහා නායක නායිකාවන් ක්‍රීඩා නායක නායිකාවන් තෝරා ගැනීමද එදින සිදු කෙරේ. සියලු දෙනාම නියමිත වේලාවට පැමිණෙන්න. හරි, දැන් මට මම මේ කියවපු ආ දැන් කට්ටි හොගාලා ලියනවා. ඉස්කෝලේ තියන්න බෑ, ගුරු දිනේ තියෙන ඔක්තෝබර් ආය වෙනද I love in college එක හරි හොඳයි. අවසන් වතුර බිඳුව බොන්නේ මැරෙන දවසක. ඒක හරි නිර්මාණශීලී එකක්. තවත් නිර්මාණශීලී වුණා නම් හරි ෂොක්. එහෙමම නෙවෙයි මම ලියන්නේ. ඔබ ඔබ ඒක වෙනස් කරගන්න හදන්න එපා දැන් ඈ. මං කිව්වේ එකක් ගැන ලියන්න කියලා. රයිට්. දැන් මට කියන්න මම මේ කියවපු එක ඇති ඔයාට මොනවා හරි දුර්වලතාවයන් දෙකක් මට chat box එකේ දාන්න. මේ නිවේදනයේ ඇතුලේ තියෙන දුර්වලතා දෙක. ඒ කියන්නේ දැන් ඔයා මේ නිවේදනය අහගෙන ඉඳියාම ඔයාට මොකක් හරි ඇති වෙන ප්‍රශ්න. මොනවද? මොන මං ආයි කියනවා. එතකොට ඔයාට බලන්න මොනවද ඇති වෙන ප්‍රශ්න කියලා. මෙම මාස 28 වනදා පාසල අවසන් වීමෙන් පසු පස්වරු දෙකට නිවාස රැස්වීම පැවැත්වේ. කීයට තියෙන්නේ? දෙකට තියෙන්නේ. විජය නිවාස ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රධාන ශාලාවටද ගැමුණු නිවාස ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමාධි ශාලාවටද පරාක්‍රම නිවාස ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෛත්‍රී ශාලාවට රැස්වන්න ඒ නිවාස සඳහා නායක නායිකාවන් ක්‍රීඩා නායක නායිකාවන් තෝරා ගැනීමද දින සිදු කෙරේ. සියලුම දෙනා නියමිත වේලාවට පැමිණෙන්න. හරි, එතකොට ඔයාට මේකේ මේක අහුවට පස්සේ ඔයාට ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න මොනවද? දැන් එක මං කියන්නම්, අපි කාටත් තියෙන ප්‍රශ්නේ කෑම. දැන් මේකට අනුව දැන් ඔයා කෑම ගේන්නේ නැත්තම්, හරිද? ඔයා කෑම ගේන්නේ නැත්තම් ගෙදර ගිහිල්ලා කන කෙනෙක් නම් ඔයාට තීරණය කරගන්න වෙනවා මම එදාට කෑම ගේනවද නැද්ද කියලා. හරිද? ඒකට හේතුව මොකද? ඒකට හේතුව තමයි මේකේ ඔක්කොම දාලා තියෙනවා. නමුත් මේක ඉවර වෙන වෙලාවක් දාලා තියෙනවද? නැහැ. දැන් ඉවර වෙන වෙලාව දන්නේ නැත්නම් ඔයාට ඔයාව එක්කන් යන්න එන ත්‍රිවිල් එකට, ඔයාව ගෙන යන්න එන ස්කූල් බස් එකට, ඊට පස්සේ ඔයාව ගෙන යන්න එන අම්මා තාත්තට කෑම නිසි වෙලාවක් දෙන්න බෑ. ඒක මේකේ තියෙන දුර්වලතාවය. හරියටම කියන්නේ නැන්නේ කීයට ඉවර වෙන්නේ කියලා. නේ? ඊට පස්සේ මේ නිවේදනයක් නෙමෙයි හදන්න ඕනේ. නිවේදනයක් හදන්න එපා. හරිද? නිවේදනයක් හදන්න එපා. මම කිව්වේ ඔයාට හිතෙන වාක්‍ය පහක් ලියන්න. අම්මා ගැන ලියන්නේ. අම්මා හරි හොඳයි. අම්මට මං හරි ආදරේ. අම්මා තමයි මගේ ජීවිතේ. අම්මගේ ජීවිතේ මං, අම්මයි මමයි දෙන්නම ජීවිතේ එක. ඒ වගේ ඇතියම අපි කිව්වේ. ඒ වගේ ලස්සන ප්‍රේටි පහක් හදන්න කියලා කියන්නේ. හරි. ආදරකම මේක අගන්න. හරි. නිවේදනයක් හදලා මං දෙනවා ඉස්සර. එන්න. හරි, මෙන්න තියෙන තව නිවේදනයක්. ඒක මෙන්න මෙහෙම කියනවා. සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් හොඳින් සවන් දෙන්න. මහනුවර පැවැත්වෙන කෘෂිකාර්මික ප්‍රදර්ශනයේ නැරඹීමේ අධ්‍යාපන චාරිකාව කලින් සාකච්ඡා කරගත් පරිදි මෙම චාරිකාව මාර්තු මාස 8 වනදා පිටත් වීමට නියමිතය. පෙරවරු 5ට පාසල අසලින් පිටත් වේ. බස් ට්‍රේන් කොළඹට ගොස් එතැන් සිට ගමන් කරන්නේ දුම්රේණි. උදෑසන 5ට පෙර සියලු දෙනාම පාසලට පැමිණෙන්න. පිරිමි ළමයින් අංක 1 බස් රථයටද, ගැහැණු ළමයින් අංක 2 බස් රථයටද ගොඩවිය යුතුය. උදෑසන හා දහවල් ආහාර රැගෙන ආ යුතුය. බස් ට්‍රේනේදී දුම්රේණියේදී මෙන්ම ප්‍රදර්ශන භූමියේදී සංසුන්ව විනීතව හැසිරෙන්න. ආපසු පාසලට පැමිණෙන විට රාත්‍රී 9 පමණ වේ. ඔබ කැඳවාගෙන යාම සඳහා ඒ ඒ වේලාවට පාසලට පැමිණෙන ලෙස දෙමව්පියන්ට පවසන්න. චාරිකා සඳහා මුදල් ලබා දීමට නොහැකි වූ සිසුන් වෙතොත් හෙට උදේ 10ට පෙර
මුණසිංහ ගුරුතුමාට මුදල් බාර දෙන්න. හරි. දැන් ඔන්න මම මේක නිවේදනයක් විදියට ඔව් මම ඒක කියන්නද කියලා අහනවා මම කියන්න දෙන්න තමයි හදන්නේ. හරි? මම මේක කියන්න දෙන්න තමයි හදන්නේ. දැන් මම එකපාරක් මේක නිවේදනයක් කියන විදියට කියනවා. මෙන්න මෙහෙම. සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් හොඳින් සවන් දෙන්න. සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් හොඳින් සවන් දෙන්න. මහනුවර පැවැත්වෙන කුෂිකර්ම ප්‍රදර්ශනයේ නැරඹීමේ අධ්‍යාපන චාරිකාව කලින් සාකච්ඡා කරගත් පරිදි මෙම චාරිකාව මාර්තු මාස 8 වෙනිදා පිටත් වීමට නියමිතය. පෙරරු 5ට පාසල අසලින් පිටත් වේ. බස් රියෙන් කොළඹට ගොස් එතැන් සිට ගමන් කරන්නේ දුම්රියෙනි. උදැසන 5ට පෙර සේව දෙනාම පාසලට පැමිණේ. පෙරමි ළමයින් අංක 1 බස් රථයටද ගැහැණු ළමයින් අංක 2 බස් රථයටද ගොඩවිය යුතුය. උදැසන හා දහවල් ආහාර රැගෙන ආ යුතුය. බස්රියේදී දුම්රියේදී මෙන්ම ප්‍රදර්ශන භූමියේදී සංසුන්ව විනීතව හැසිරෙන්න. ආපසු පාසලට පැමිණෙන විට රාත්‍රී 9 පමණ වේ. ඔබ කැඳවාගෙන යාම සඳහා ඒ වෙලාවට පාසලට පැමිණෙන ලෙස දෙමව්පියන්ට පවස චාරිකාව සඳහා මුදල් ලබා දීමට නොහැකි වූ සිසුන් වෙතත් හැට උදේ 10 හරි. දැන් බලමු අපි කාටද ඉස්සෙල්ලාම අවස්ථාව දෙන්නේ කියලා. හෑන්ඩ් මාක් එකක් දාන්න බලන්න. කවුද හෑන්ඩ් මාක් එකක් දාන්න ඉක්මනටම මේක කාටද කියන්න පුළුවන් කියලා බලන්න. කලින් සාකච්ඡා කරගත් පරිදි මෙම චාරිකාව මාර්තු මාස 8 වෙනිදා පිටත් වීමට නියමිතය. පෙරවරු 5ට පාසල අසලෙන් පිටත් වේ. බස් රියෙන් කොළඹට ගොස් එතැන් සිට ගමන් කරන්නේ දුම්රියෙනි. උදෑසන 5ට පෙර සියලු දෙනාම පාසලට පැමිණේ. පිරිමි ළමයින් අංක 1 බස් රථයටද ගැහැණු ළමයින් අංක 2 බස් රථයටද ගොඩවිය යුතුය. උදෑසන 5:00 ආහාර රැගෙන ආ යුතුය. බස් රියේදී දුම්රියේදී මෙන්ම ප්‍රදර්ශන භූමියේදී සංසුන්ව විනීතව හැසිරෙන්න. ආපසු පාසලට පැමිණෙන විට රාත්‍රී 9 පමණ වේ. ඔබ කැඳවාගෙන යෑම සඳහා ඒ වේලාවට පාසලට පැමිණෙන ලෙස දෙමාපියන්ට කියන්න. චාරිකාව සඳහා මුදල් ලබා දීමට නැහැ කිවූ සිසුන් වෙතත් හෙට උදේ 10ට පෙර මුනිසිංහ ගුරුතුමාට මුදල් බාර දෙන්න. හරි කොච්චි කරලක් වගේ හඬක් තියෙන හොඳයි ලස්සනට කිව්වා හැමෝම දෙන්න ක්ලැප් එකක් ගහනකොට ක්ලැප් එකක් කොහමද නිවේදනයේට හිරිවැටලා ඉන්න කට්ටිය අර දැක්කන කොච්චර ලස්සන නිවේදනය දුන්නද කියලා ටිකක් සැරට දුන්නා ටිකක් සැරටයි මේ නිවේදනය කළේ මොකද ටිකක් ඉස්කෝලවල ඇහෙන නිවේදනත් පොඩ්ඩක් වගේ සැරින්ද වෙන්න ඇති එහෙම කියන්න ඇති හරි ටගල හෑන්ඩ් මාක් දාන්න ඊළඟ එකනටත් මම අවස්ථාව දෙනවා එතකොට ඉන්නවා ඔන්න ඉන්නවා මෙතන ඉන්නවා සචිනි අපි සචිනට අවස්ථාව දෙනවා ඔන්න සචිනට අවස්ථාව දෙනවා සචිනි මයික් කොන් කරන්න සචිනට පුළුවන් මයික් කොන් කරන්න සචිනි ස්ටාර්ට් සචිනි ඔන්න උනා හරි කියමු බලන්න ලස්සන්ට ආයෝෆුනා ඔන් කරන්න පුළුවන් හරි දැන් ඔන් කරන්න ඉක්මනට අනිතයන් හෑන්ඩ් මාක් එක දාගෙන හරි ඇහෙනවා කියන්න මම ශිෂ්‍ය ශිෂ්‍යාවන් හොඳින් සවන් දෙන්න ජොනල් ජොනල් මිනිදු ඉන්න ඔන්න ජොනල්ට අවස්ථාව ආසචිනි ඔන්න උනා ආසචිනි කියන සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් හොඳින් සවන් දෙන්න මහනුවර පැවැත්වෙන කෘෂිකාර්මික ප්‍රදර්ශනයේ නැරඹීමේ අධ්‍යාපන චාරිකාව කලින් සාකච්ඡා කරගත් පරිදි මෙම චාරිකාව මාර්තු මාස 8 වෙනිදා පිටත් වීමට නියමිතය. පෙරවරු 5ට පාසල අසලින් පිටත් වේ. බස් රියෙන් කොළඹට ගොස් එතැන් සිට ගමන් කරන්නේ දුම්රියෙනි. උදැසන 5ට පෙර සියලු දෙනාම පාසලට පැමිණෙන්න. පිරිමි ළමයින් අංක 1 බස් රථයටද ගැහැණු ළමයින් අංක 2 බස් රථයටද ගොඩවිය යුතුය. උදෑසන හා දවල් ආහාරය රැගෙන ආ යුතුය. බස් රියේදී දුම්රියේදී මෙන්ම ප්‍රදර්ශන භූමියේදී සංසුන්ව විනීතව හැසිරෙන්න. ආපසු පාසලට පැමිණෙන විට රාත්‍රී 9 පමණ වේ. ඔබ කැඳවාගෙන යෑමට ඒ වේලාවට පාසලට පැමිණ ලෙස දෙමාපියන්ට කියන්න.
චාරිකාව සඳහා මුදල් ලබා දීමට නොහැකි වූ සිසුන් වෙතත් හෙට උදේ 10ට පෙර මොණසිංහ ගුරුතුමාට මුදල් බාර දෙන්න. හරි හොඳයි ලස්සන කිව්වා තව ටිකක් ලස්සනට හදා ගන්න පුළුවන් හරි එහෙනම් අපි ඉස්සරහට යනවා තව නිවේදන තියෙනවා අනිත් අයටත් දෙනවා කියන අවස්ථාව ඔන්න දෙමුණ අර කරගන්න එපා ගොර රේඩිය වගේ කරගන්න එපා තව ලස්සන නිවේදන තියෙනවා අපිට පුළුවන් මේවා නිවේදනය කරන්න හරි මේ ඊළඟ එක බලන්න මේක අහලා තියෙනවද කියලා කරුණාකර සවන් දෙන්න තුන්වැඩි වේදිකාවට දන් පැමිණ යාල්තේ වේසික ග්‍රාමී තුම්රිය පෙරවරු 9යි 15ට යාපනයේ බලාපිටාත්වේ राघवपुरुमी වවුනියාව පිට වවුනියාව සිට යාපනය දක්වා සියලුම දුම්රිය ස්ථානවල එම යාල්දේරු දුම්රිය නවත්වනවා ඇත හරි බලමු කාටද අවස්ථාව දෙන්නේ කවුද හෑන්ඩ් මාක් එකක් දාන්න ඉක්මනටම මේක ලස්සනටම කියන්න පුළුවන් දාන්න හෑන්ඩ් මාක් එකක් කැම් ඔන් කරලා තියන අයට විශේෂ වරප්‍රසාදයක් දෙනවා මම විශේෂ අවස්ථාවක් දෙනවා කැම් ඔන් කරලා හෑන්ඩ් මාක් දාන අයට හරි यापने बला पिटते राघव पोलगहवेल महव अनुराधपुर वाउनियाव यान दुम्री स्थानवेल पामनी वाउनियावे सिट्टे आपने दक्वा सियलु मैं दुम्री स्थानवेल यमें आलदेवे दुम्री नवत्वा अरे එකෙක් මැසේජ් එකක් දාලා තිනවා ආයි ලර්නින් කොලෙජ් යන ඉතා හොඳ ක්‍රියාන්විතයකි එහි සිටින ගුරුවරුන් ඉතා කරුණාවන්ත සහ බුද්ධිමත් ගුරුවරින්ය සිංහල උගන්වන ගුරුතුමා ඒ අතරින් කැපී පෙනෙන ලක්ෂණ එකේ එතුමා කියලා අම්බු ඔබනි තුරුලිග සෑහෙන දිකක් කියලා ආසාවෙන් ඉගෙන ගනි අහගෙන ඉන්නේ හරිම ආසාවෙන් කියලා ඊට පස්සේ දාන. ඒකෙන් අපි ඉගෙන ගන්නේ හරිම ආසාවෙන්. හරි. ගොඩක් වටිනා අදහස් ඔයගොල්ලෝ දානවා. රයිට්. මම ඊළඟ චාන්ස් එක දෙනවා. මම නැවත වතාවක් මේ කියනවා. මේ කෝච්චි ස්ටේෂන් වල ඇහෙන විදිය ටිකක් ඒ වගේ විදියට තමයි මම කියන්න උත්සාහ කරන්නේ. කරුණාකර සවන් දෙන්න. තුන්වෙනි වේදිකාවත දැන් ෆැමිලියල් TVS එක ගාමී තුන්රිය පෙරවරු 9යි 15ට යාපනයේ බලාපිටත්වයේ. ඒ නවත්වනේ රාඝව පොල්ගහවල මහව අනුරාධපුර වවුනියාව යන තුන්රිය ස්ථානවල පවමනි. වවුනියාව සිට යාපනය දක්වා සියලුම දුම්රිය ස්ථානවල මෙයල් දේවි දුම්රිය නවත්තුනවා ඇත. නිකන් ආයි නිකන් රිදම් එක ගන්න මම ආයි පාරක් කියනවා. කරුණාකර සවන් දෙන්න. තුන්වෙනි වේදිකාවත දැන් ෆැමිලියල් දේවී සිට ග්‍රාමී දුම්රිය පෙරවරු 9යි 15ට යාපනය බලාපිටත්වේ. ඒ නවත්වනේ රාඝව පොල්ගහවල මහව අනුරාධපුර වවුනියාව යන දුම්රිය ස්ථානවල පවමනි. වවුනියාව සිට යාපනය දක්වා සියලුම දුම්රිය ස්ථානවල යාල් දේවී දුම්රිය නවත්තුනවා ඇත. ගෞඩින් උඩින් නිකන් ගහගෙන යනවා වගේ කියන්නේ. ඒකලට කියලා කියලා පුරුදු වෙලා ඒක ලිකම් වේගෙන් අර ගම් මෙහෙම වේගෙන් කියනවා. හරි? බලමු. කවුද උත්සාහ කරලා බලමු කාටද මේ අවස්ථාව? නෙලාරා. නෙලාරාටයි මේ අවස්ථාව. ෆ්ලයන් ලාරාට පස්සේ මට හම්බුනේ නෙලාරා. ඔන්න නෙලාරාට පුළුවන් මයික් එක ඔන් කරන්න. නෙලා. හරි. කියන්නේ නෙලා. මයික් එක ඔන් වුණා. නෙලා කියන්නේ මන්ද නිහඳ හරි එහෙනම් අපි දෙනවා මයුමි මයුමි හැබැයි නෙලාගේ මයික් ෆෝන් නෙලා තියෙනවා නෝන් කරා මයුමි මයුමිට අවස්ථාව තියෙනවා මයුමි
මයිමි හරි නෑ කර සවන් දෙන්න මට තරහ මොනවල් දානවා මට දෙන්නේ නෑ කියලා ආ මයිමි එක්කට කිව්ව මයිමි කරුණා කර සවන් දෙන්න තුන්වන වේදිකාවට දැන් පැමිණි යාල් දෙවියන් සීගුග්‍රාමේ දුම්රිය පෙරවරු 9:15ට යාපනය බලා පිටත්තේ ඒ නවත්තන්නේ රාගම පොල්ගාවෙල මහව අනුරාධපුර වවුනියාව යන දුම්රිය ස්ථානවල පමණි වවුනියාවේ සිට යාපනය දක්වා සියලුම දුම්රිය ස්ථානවල එම යාල් දෙවි දුම්රිය නවත්තනවා ඇත හරි දැන් මම මේ ට්‍රේනින් කළා මෙහෙම කියන අවස්ථාව දීලා මේ පාඩම ඉකරගත්තට පස්සේ මේ පස්සේ දවසක ස්කෝලේ මාධ්‍ය ආයතනයෙන් කතා කළොත් මා මීඩියා යුනිට් එකෙන් කතා කළොත් ඔයාලට නිවේදනය කරන්න කියලා බෑ යන්න එපා ආයි හරි මම එනවා කියන එක ට්‍රේනින් වෙන්න ඕනි මේවෙන් තමයි අධ්‍යයනය ගන්න ඕනි මේවෙන් අරගෙන ලස්සනට ඒවා ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ හරි මම නැවතත් නිකන් ඉස්රායෙල් එක යනවා ඉස්රායෙල් එක හොඳට අල්ලගන්න බලන්න කරුණාකර සවන් දෙන්න තුන් වෙනි වේදිකාවට දැන් පැමිණි යාල් දෙවි ඒසේ ක්‍රාම තුම් රිය පෙරවණවයි 15ට යාපනේ බලා පිටත්වේ ඒ නවත්වන්නේ රාගම පොල්ගාවල මහව අනුරාධපුර වවුනියාව යන දුම්රිය ස්ථානවල පමණි. වවුනියාව සිට යාපනයේ දක්වා සේලම දුම්රිය ස්ථානවල මේ ආල්දුවේ දුම්රිය නවත්වනවා ඇත. හරි. අපි අවස්ථාව දෙනවා මයිමි කිව්වා නේද? මයිමි කිව්වේ නැහැ. හරි. මයිමිට අවස්ථාව දෙනවා මයිමි. බලන්න මයික් එක ඔන් කරන්න. හරි. කයිනා කියන්නේ. තුන්වෙනි වේදිකාවට දැම්පෙන යාල් දෙවි ශ්‍රීගාමි දුම්රිය පෙරවන්න හරියාපනේ බලා පිටත්වේ. එන්නතන්නේ රාගම් පොල්ගහවල මහව අනුරාධපුරේ වවුනියාව යන දුම්රිය ස්ථාන පමණි. වවුනියාවේ සිට යාපනේ දක්වා සියලුම දුම්රිය ස්ථානවල එම යාල් හරි. මාමේ ලස්සනට කිව්වා මෙන්න මෙයා සෑහෙන වෙලාවක් ඉඳලා මාදියක් කේන්තියෙන් වගේ බලාගෙන ඉන්නේ කවුද? තරින්දි. තරින්දි ඔන්න අවස්ථාව හම්බුනා මයික් එක ඔන් කරගන්න. මහව අනුරාධපුර වවුනියාව යන දුම්රිය ස්ථානවල පමණි වවුනියාව සිට යාපනය දක්වා සියලුම දුම්රිය ස්ථාන එම යාල් දෙවි දුම්රිය නවත්වා ඇත. හරි. ඔහොම කියනකොට පළවෙනියට කියනකොට පොඩි පොඩි වැරදීම් වෙනවා. ඒව එච්චර හිතන්න එපා. හැබැයි ඉතින් කෝච්චිය යන හරි මාර්ගය කිව්වේ නැත්නම් කෝච්චි දෙක එකට හැප්පෙනවා ඈ. හරියටම කියන්න ඕනේ මාර්ග ටික. හරි. ඊළඟට මොන ආයෙ මං කියනවා කරුණා මෙහෙම කියන්නේ. පොඩක් ඒ ඉස්රායිල් එක අලගන්න. කරුණා කර සවන් දෙන්න තුන්වෙනි වේදිකාවට දැන් පැමිණි යාල් දෙවි සික් ග්‍රාමි දුම්රිය පෙරවරු 9:15ට යාපනයේ බලා පිටත්වේ ඒ නවත්වන්නේ රාගම පොල්ගහවෙල මහව අනුරාධපුර වවුනියාව යන දුම්රිය ස්ථානවල පමණි වවුනියාව සිට යාපනයේ දක්වා සේලම දින ස්ථානවල යාල් දුම්රිය නවත්වනවා ඇත එහෙම තමයි කියන්නේ කටට නුගෑවි කියන්නේ අපි අවස්ථාව දෙමු මෙතන ඉස්සරහම ඉන්නවා කවුද චමෝද්‍යා චමෝද්‍යා වන්න අවස්ථාව දෙනවා චමෝද්‍යා යාට දෙනවා අර යක්ෂ මූණක් දාපු එකනට දෙනවා හරි පටන් ගන්න සමෝද්‍යා සවන් දෙන්න කරුණාකර සවන් දෙන්න තුන්වන වේදිකාවට දැන් පැමිණි යල් දෙවි ශීක ග්‍රාමී දුම්රිය පෙරවරු 9:15ට යාපනය බලා පිටත්තේ ඒ නවත්තන්නේ රාගම පොල්ගහවෙල මහව අනුරාධපුර වවුනියාව යන දුම්රිය ස්ථානවල පමණි වවුනියාව සිට යාපනය දක්වා සියලුම දුම්රිය ස්ථානවල එම යාල් දෙවි දුම්රිය නවත්වනවා ඇත. හරි. හොඳයි දුම්රිය ස්ථානයේ සේවයට යන්න පුළුවන් හැකියාව තියෙනවා නිවේදන කටයුතු සඳහා. හරි. අපි ළඟ අවස්ථාව දෙනවා මෙන්න මෙයාට කවුද? දේශික. දේශික ඔන්න අවස්ථාව මයික් එක ඔන් කරන්න. යක්ෂ මූණ වැටෙනවා හෝ ගාලමට. හරි. දේශික මයික් ඇහෙන්නේ නැහැ දේශික මයික් එක ඔන් කරගන්න දේශික අම්මේ ආ හරි දැන් හරි thank you කරුණාකර සවන් දෙන්න තුන්වන වේදිකාවට දැන් පැමිණි යාල් දෙවි සීගග්‍රාමී දුම්රිය පෙරවරු 9:15ට යාපනයේ බලා පිටත්වේ එය නවත්වන්නේ රාගම පුල්ගහවෙල මහව අනුරාධපුරයේ වවුනියාව යන දුම්රිය ස්ථානවල පමණි වවුනියාව සිට යාපනය දක්වා සියලුම දුම්රිය ස්ථානවල එම යාල් දෙවි දුම්රිය නවත්වනවා ඇත.
හරි ඒ නිවේදනේ යවුවම යාපනයේ බදුල් යන ඉන්න කට්ටියත් යාපනයේ කෝච්චියට නැගින සයිස් එකට හොඳට කිව්වා හරි දැන් හොඳ ක්ලැප් එකක් ලස්සනට කිව්වා කලබලයක් නැතුව හරි ඔය නපුරු මුණු දාන එක නවත්තන්න ඕනට හරිද ඊළඟට මම අවස්ථාව දෙනවා සෑහෙන වෙලාවක ඉඳලා සරට නපුරු මුණු එවනවා 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 මට දෙන්න කියලා බලමු අපි දෙමු බලන්න මේනේ මේ ඉන්නවා කවුද සිට්මි ආකර්ෂා ඔන්න මයික් එක ඔන් කරගන්න සිට්මි ආකර්ෂා කියන හෙනෝ මට කරුණාකර සවන් දෙන්න තුන්වෙනි වේදිකාවට දැන් පැමිණි යාල් දේවි ශීඝ්‍රගාමී දුම්රිය පෙරවරු 9:15 ට යාපනයේ බලා පිටත්වේ එය නවත්වන්නේ රාගම පොල්ගහවෙල මහව අනුරාධපුර වවුනියාව යන දුම්රිය ස්ථානවල පමණි වවුනියාව සිට යාපනය දක්වා සියලුම දුම්රිය ස්ථානවල එම යාල් දේවිය දුම්රිය නවත්වනවා ඇත හරි හොඳයි ඇත ලස්සනටම කිව්වා මට නිකන් හෑන්ඩ් මාක් එකක් දාගෙන යන්න නිකන් ඔය කෝච්චි ස්ටේෂන් ළඟ ඉන්න කවුරු හරි ඉන්නවනම් ළඟ කට්ටිය කවුරු හරි ඉන්නවනම් එයා මේක හොඳටම දන්නවා මේ කොහොමද කියන්නේ කියලා හරි අපි තව එක්කෙනෙකුට අවස්ථාව දෙමු මෙතන ඉන්නවා කවුද තිසරි ඔන්න තිසරිට අවස්ථාව ඔන්න තිසරිට මයික් එක ඔන් කරගන්න පුළුවන් තිසරි හරි කරුණාකර සවන් දෙන්න තුන්වෙනි වේදිකාවට පැමිණි තුන්වෙනි වේදිකාවට දැන් පැමිණි යාල් දේවි ශීඝ්‍රගාමී දුම්රිය පෙරවරු 9:15 ට යාපනයේ බලා පිටත්වේ ඒ නවත්වන්නේ රාගම පොල්ගහවෙල මහව අනුරාධපුර වවුනියාව යන දුම්රිය ස්ථානවල පමණි වවුනියාවේ සිට යාපනයේ දක්වා සියලුම දුම්රිය ස්ථානවල මෙම යාල් දේවි දුම්රිය නවත්වනවා ඇත හරි වෙරි ගුඩ් එයාත් ලස්සනට කිව්වා බලමු තව මෙන්න මෙතන ඉන්නවා මේව ප්‍රැක්ටිකලිම තමයි ඉතින් උගන්වන්න ඕනේ. ඉතින් ඔක්කොටම මේක අවස්ථාව දෙන්න බෑනේ. ඉතින් දෙන්න පුළුවන් අයට මේ අහඹුලෙස අහු වෙන අයට තමයි දෙන්නේ ඈ. සෙනෙත්‍යා ඔන්න මයික් එක ඔන් කරගන්න ඉක්මනට මම වෙන කෙනෙක්ට චේන්ජ් කරන්න කලින් සෙනෙත්‍යා. හරි ඉක්මනට කියන්න. කරුණාකර සවන් දෙන්න. තුන්වන වේදිකාවට දැන් පැමිණි යාදේවි ශීඝ්‍රග්‍රාමී දුම්රිය පෙරවරු 9:15 යාපනය බලා පිටත්තේ එය නවත්වන්නේ රාගම පොල්ගහවෙල මහව අනුරාධපුර වවුනියාව යන දුම්රිය ස්ථානවල පමණි වවුනියාව සිට යාපනය දක්වා සියලුම දුම්රිය ස්ථානවල එම යාල් දේවි දුම්රිය නවත්වනවා ඇත සර් මම හැම නිවාඩුවකටම මාතර යනවා කියලා දානවා හුඟක් අය මට තරහම වුණුමයි දාන්නේ තරහ වෙන්න එපා ඉතින් අවස්ථාව ලැබෙන විදියට තමයි දෙන්නේ හරි මේ නිවේදනේ මම තව පොඩක් ඉස්සරහට යනවා මෙන්න ඊළඟට තියෙනවා කරුණාකර සවන් දෙන්න දෙවන වේදිකාවට දැන් පැමිණ ආග්‍රාන්ත ශීඝ්‍රගාමී දුම්රිය පෙරවරු 9:30 මහනුවර බලා පිටත්වේ එම දුම්රිය නවත්වන්නේ පෙරදින දුම්රිය ස්ථානයේ පමණි ඕකත් ඔය කෝච්චි බල ගිහිලා තියෙන අය නිබන්ධව දැකලා තියෙන නිවේදනයක් ඕකත් ඔය විදිහටම තමයි උච්චාරණය කරන්නේ හරි අපි එකෙන් තව පොඩ්ඩක් ඉස්සරහට යන් ඉස්සරහට ගිහිල්ලා දැන් මම මේක ටිකක් ඔය කොච්චි කරල් වලට තමයි මේක කියන්න පුළුවන් වෙන්නේ හරිද මේක ටිකක් සැරට කියන්න ඕනේ ළමයි කවුරුත් මෙතන බහින්න එපා මේ පෙරදෙන ස්ටේෂන අපි බහින්නේ ඊළඟ නවත්වන තැන මහනුවර ළමයි කවුරුත් මෙතන බහින්න එපා මේ පෙරදෙන ස්ටේෂන අපි බහින්නේ ඊළඟ නවත්වන තැන මහනුවර එහෙමනේ කියන්නේ ඔන්න දැන් ඔයාලා කෝච්චිය යනවා කෝච්චිය යන ටීචර් කෙනෙක් තමයි මේක කියන්නේ ඔයාලා කෝච්චිය ඩක බක ඩක බක ඩක බක හූ ඩක බක ඩක බක ඩක බක හූ ගානේ වාස්සේ අහෝ ඔය කෑවද මං කියවද ඉතින් කරා දුල්ගාල කට්ටිය කෑ ගහන ආස්සේ ටීචර් ටිකක් මෙහෙම කිව්වොත් එහෙම ළමයි කවුරුත් එම්ම ඉන්නපා අපි වහින ඊළඟ පෙරදෙන ස්ටේෂන් එකේ කියලා කිව්වත් එහෙම ළමයි කාටවත් ඇහෙනවද කාටවත් ඇහෙන්නේ කාටවත් ඇහෙන්නේ නිසා ටීචර් මොකද කියන්නේ ටිකක් සද්ද ළමයි කවුරුත් වහිනවා 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 මේ පෙරදෙන ස්ටේෂන අපි වහින්නේ ඊළඟ නවාතන මහනුවර කියලා සද්දට කියන්න පුළුවන් වෙනවා හරි ඒක නැතුව ළමයි එහෙම එහෙම කියලා හැම කියන්න ගියොත් ළමයි බැහැන්නේ වඩා සද්දට කියන්න ඕන හරි ඒකත් එක නිවේදනයක් හරිද ඒකත් එක නිවේදනයක් ඉතින් ඒක ෂෝක් නෑ අර කලින් එකට වඩා බලන්න පස්සේ තමයි ලස්සන ලස්සනේ වයන්නේ හරි දැන් ඔන්න මම අවස්ථාව දෙනවා මේ නිවේදනයට නෙවෙයි අර වාක්‍ය පහක් ලියාගත්ත අයගෙන් එක්කෙනෙකුට මම අවස්ථාව දෙනවා ටග් ගාලා හෑන්ඩ් මාක් එකක් දාන්න වාක්‍ය පහක් හදාගත්තා නම් මොකක් හරි මාතෘකාවක් ගන්න හරි
හරි ඔන්න දනුකිට තියෙන අවස්ථාව දනුකේ මයික් එක ඔන් කරගෙන ඔයා ලියාව ගත්ත ලිව්ව හදාගත්ත වාක්‍ය පහ කියමු බලන්න දනුකේ මයික් එක ඔන් කරගන්න දනුකේ දනුකේ ගිහලා සිතිජ සිතිජට අවස්ථාව තියෙනව නැත්නම් සිතිජ අයින සිතිජ සිතිජ මයික් එක ඔන් කරගන්න සිතිජ මයික් ඔන් කරගන්න ඉක්මනට නැත්නම් වෙන කෙනෙකුට චේන්ජ් කරනවා මම ඉක්මනට සිතිජ දෙල මයික් ඔන් කරගන්න ඊළඟට ඉන්න කවුද චතුර 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 හංස හංසට පුළුවන් හංසට පුළුවන් මයික් එක ඔන් කරගන්න හංස හංස හරි මෙතන ඉන්නවා තරුෂි ආ තරුෂිට ඔන්න අවස්ථාව දුන්නා තරුෂි තරුෂි සර් හරි කියමු බලන්න පාසල් වසරාදී පාසල් වසරාදී පාසල් ගුරුවරුන් වැඩවජනයක නියතු වී සිටින අවස්ථාවක මෙවැනි අධ්‍යාපන වැඩසටහනක් ආරම්භ කිරීමට කිරීම පිළිබඳව පළමුවෙන් ස්තුති කරමි. මාර්ගගත ක්‍රමයට උවද සාර්ථක කරගෙන යන වැඩපිළිවෙලකි. එක් විෂයක් සඳහා රුපියල් 1000කට වැඩි අය කරන මේ කාලයේ විෂයන් හතක් සඳහා අපට සහනයක් සැලසෙන රුපියල් 1000ක් අය කර ලබා उपकारी अरे ओब लियालाटे मारतुकावकोरगेनाट अरे तव एक्वास्तावेन मम एक आंबुलेस दौरागनील मिशीट नमूत हैंडवाक्यकान तव के मंगावस्तावेन वे वाक्य पहादिपाकर अध्यापन विशेष අපි දෙමු කවුද ඉන්නවා තෙනුමි අනේ තෙනුමිට අවස්ථාවක් තියෙනවා තෙනුමි තෙනුමි ආලෙන් කොලෙජ් ආයතනය දරුවන්ට අධ්‍යාපන කටයුතු සඳහා උපකාර කරයි ආලෙන් කොලෙජ් අධ්‍යාපන ආයතනයෙන් ඉංග්‍රීසි ඉතිහාසය ගණිතය විද්‍යාව දෙමළ බුද්ධ ආගම සිංහල වැනි විෂය ධාරා හැදෑරීමට ඉඩකඩ සැලසෙයි
ඉතා විශිෂ්ට ගුරුවරුතුන්ගේ සහය අප සියලු දෙනාට නොබැදව ලැබෙන බව මම සතුටින් පවසමි. ඉතා සුළු මුදලකට විෂයන් සියල්ල ඉගෙනවන අයලන් කොලෙජ් ආයතනයට මම බෙහෙවින් ගෞරව කරමි. දරුවන්ට ඉතා බෙහෙවින් උපකාර කරන අයලන් කොලෙජ් ආයතනයට දිගමනක් යාමට මම සුබ පතමි. හරි ඉස්සෙදි මාර්තුකාතරෙන් ඇයතෝරගෙන තියෙන අයලන් කොලෙජ් කියන එක මොකද්ද නම उत्साह अनिवार्य හැකි හැම වෙලාවෙම ඔබට තමයි ඔබගේ ස්කිල් ඔබගේ හැකියාව තමයි හදන්න ඕනේ අපි පුළුවන් තරම් නිහඬ වෙලා ඔයාව සක්‍රිය කරන්න තමයි වෙන්න ඕනේ විශේෂයෙන් ඔයා ගෙදර මේ දවස්වල ඉන්නකොට ඔයාට අපිත් එක්ක හරි වචනයක් කතා කරගන්න තියෙනවා නම් ඒකත් ලොකු මානසික ශක්තියක් ඒකත් මානසික සතුටක් නේ ඉතින් අද දවසේ මේ වාක්‍ය පහ ඉදිරිපත් කරපුවායි අද සතුටින් නිදාගන්නේ නේ එතකොට මේ නිවේදනයක් කරපුවායි හිතේ හරි සතුටක් ඉතුරු වෙනවා ඒකත් ලොකු මානසික සහනයක් ඒ නිසා තමයි මම මේ අවස්ථාව හදා හදා මේ ඉතින් මේ මෙච්චර පන්තියේ ඉන්න ළමයි ටික බලාගෙන ඉන්නා වගේ නේ පන්තියක ඉඳගෙන ඉන්නා වගේ අනිත් අයගේවත් අහගෙන ඔබගේ අදහසුත් මේකට එකතු කරන්න ලැබෙන්න ඕනේ එතකොට තමයි අපි සක්‍රීය අධ්‍යාපනය කියලා කියන්නේ නැත්තම් මම මෙතන ඉඳලා කියෝලා වැල අහගෙන ඉඳලා क्लास संबंध करसरंग ගොඩක් කලාවට දැන් ගිය සතිය අවස්ථාව හම්බෙච්චායට වඩා මේ සතිය අවස්ථාව හම්බෙච්චා වෙනස් සතිය. නමුත් හැමෝටම අවස්ථාව දෙනවා ඈ. රයිට්. දැන් මෙතන මේ වගේ මේකත් නිවේදනයක්. මේක විධිමත් නොවුනට මේකත් නිවේදනයක්. ඒ කියන්නේ කවුරුත් මේකෙන් බහින්න එපා කියලා කියන්නේ. දැන් බස් එක යන කොන්දොස්තර මහත්තයා අපිට නිවේදනය දෙනවානේ. ආ පිටිපස්සෙන් සල්ලි ගන්න කියලා. කියන්න කරන්න පුළුවන් වැඩද කියන්නේ කොන්දොස්තර මහත්තයා. පිටිපස්සෙන් සල්ලි ගන්න පුළුවන්. පිටිපස්සෙන් සල්ලි ගන්න බෑ. නමුත් කොන්දොස්තර මහත්තයා කියන්නේ කොහොමද පිටිපස්සෙන් සල්ලි ගන්න පුළුවන් බැංකුවට යනවා හරි එතකොට මේ නේද ඒක කොන්දොස්තර මහත්තයා කියනවා ඊපස්සේ කියනවා පිටිපස්සෙන් ඉස්සරහට එන්න කියනවා මේ හිටගෙන ඉන්නත් දැන් හොතරම හිර වෙලා ඉන්නේ මේ ඉඳගෙන කොහෙද පිටිපස්ස කාගෙන ඉස්සරහට එන්න ඒවත් නිවේදන තමයි හරිද ඔය ඉස්සරහ පස්සට ගන්න කියනවා ඉස්සරහ කොහොමද පිටිපස්සට ගන්න නමුත් ඒවත් නිවේදන තමයි විධිමත් නොවුනත් අපි වෙන යම් යම් දේවල් තේරුම් ගන්න හරි නිවේදන තමයි. හරිද? ඒවත් නිවේදන. හරි. එතකොට මේ ඊළඟට ඔය බස් වලටම වඩේ විකුණන වඩ 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 වඩ
ඒවත් නිවේදන තමයි හරිද ඒවත් නිවේදන තමයි තවත් ගුරුවරේ හොඳින් අහගන්න කෝච්චිය නැවතුවා ඔය ඔක්කොම එකපාරට කඩාගෙන බහින්න එක එක්කෙනා හිමීට බහින්න බහලා වේදිකාවට වෙලා දෙන්න දෙන්න පොලිමෙට එන්න දැන් මේ කොරෝනා කාලේ ඉස්කෝලේ ගියාට මතක ඇතිනේ දෙන්න දෙන්න නෙව්වේ මීටරේ තියලා දෙන්න දෙන්න නෙව්වේ දැන් යාළුවා ඉන්නේ ඊළඟ එක්කෙනාගේ ඉන්න එක්කෙනා ගාව හරිද දැන් මෙයාට ඕනි පේලිය පැනලා වංගු දාලා මේ කර්ණමක් ගහලා යාළුවා ගාවට යන්න හරිද
ඔන්න පැන්න අපේ හේලිය පැන්න ගහන් දැක්කා සර් ගණන් සර් දැක්කා මම කොහෙද බේලි වයින මීටරෙන් ඉනවා දුර කොරෝනා තියෙන එන මෙහෙට මෙහෙට එනවා කියලා කියනවා හරිද එතකොට මොකද වෙන්නේ ආන්න නිවේදනය බේලි පයින්න මීටරෙන් තියාගෙන යන්න ඕනි පයින්න බෑ බේලිය කියලා මෙහෙම කළා ආයි ඉන්න තැනට දානවා එතකොට ඒකත් නිවේදනය හරිද එතකොට එක එක අවස්ථාවල දෙන නිවේදන එහෙම නැතු ඒ වෙලාවේ නිවේදනය කරන්න ගියොත් කොහොමද මීටරෙන් රැඳී සිටිය යුතුද මේ ඔය බේලියෙන් පැන්න ළමයා වහාම ස්ථානගත විය යුතුයි ස්ථානගත නොවුවොත් අදඬුවම් විදීමට සිදු වේ කියලා කිව්වොත් එහම අරලමහට ඇහෙන්නෙත් නැහැ පොලිම ගිහිල්ලත් ඉවරයි නේ එහලා මේ 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 කියලා ගෑ ගහලා ගන්න ඕනේ ඒ වගේ තමයි මේක හොඳින් අහන්න කොච්චර නවත්වා මේ ඔක්කොම එකපාරට කඩාගෙන වහින්නේ නැහැ එක එකනා හිමීට බහින්නේ බහලා වේදිකාවටලා දෙන්න පොලිමට එන්න කියලා කියනවනේ ආ ඒකත් එක නිවේදනයක් දැන් අම්මා ඔයාලට බත් එක බෙදලා එම දෝනි බත් කන්න ආ දැන් කාටුන් එක ඉවර නැහැ හරි නිවේදන වෙනස් වෙන විදිය හරි දැන් ඔන්න බෙදලා දෙවනි පාර එනවා නිවේදනේ ధోని పద్వేదలా హరి తామత్ కార్టూన్ ఏ కేర్నే కెలే పద్వేదలా తీనే వయసకడ నేను ధోని కెల్ల వెనవా హరి టికక్లా ఆయ టికక్లా యానో ద తామత్ కార్టూన్ ఏ కేర్నే కెల్లే బత్తక వేదలా తీనే మేక ఫత్తువానో కేనొన్న దెన్ ఈలంగ ఏక హరి ఈలంగ నివేదనే ఇట వడ టిక సరట కొమదేనే කරුණාකර දෙමාපියන් පැමිණ එම දරුවා ගන්නා ලෙස ඉල්ලා සිටිමු. ඉසුති මේර සංවිධානයේ කමිටු. පෙරහැරවල් බලන්න ගිහිල්ලා තියෙන කට්ටිය කෝ බලන්න කාතරගම හරි කොයි හරි පෙරහැරවල් බලන්න ගිහිල්ලා තියෙන කාලා තුසන්. හරි. කකා කානිවල් බලන්න ගිහිල්ලා තියෙන කට්ටිය. කානිවල් බලන්න සර්කස් පැස්වියා වැටුනොත් ලෙලිගියා වගේ මෙරිගෝ රවුන් මාරකලින්ද එහෙම බලන්න ගිහිල්ලා තියෙන කට්ටිය තුසන්. එතනින් යාම ඔය මෝ පොසොන් තරං රාජා මහා පොසොන් කූඩු රාජා එහෙම බලන්න ගිහලා තියෙන කට්ටිය. ගියාම කියනවා නේද? මේ විශේෂ නිවේදනය නැති වූ මුදල් පසුම් වියක්තවල බඳවයි. ඔබගේ මුදල් පසුදිය නැති වේයත් නම් හැකි ඉක්මනින් ප්‍රධාන කාර්යාලය වෙත වාර්තා කරන්න. මේ නිවේදනය රිකුත් කරන ප්‍රධාන කාර්යාලය වෙත වාර්තා කරන්න. අනන්‍යතාවයේ ඉදිරිපත් කර ඔබගේ මුදල් පසුම්දිය රැගෙන යන්න. දැන් ඔයා තොරන් පොළට යනවා. ඔයා යනවා කානිවල් එක බලන්න. ඔයා අම්මගේ අතේ එල්ලගෙන යන්න. ටිකක් කළා යනකොට හදිසිය මදුරු එක්කන ඔයා අම්මගේ අත අල්ලගෙන ටික ගාලා මදුරුවට ගහන්න අත ගන්න. ඒ ඇස්සේ වෙන පොඩි ළමෙක් අම්මගේ අතින් අල්ල ගන්නවා. අම්මා හිතා ඉන්නවා මගේ පොඩ්ඩා තමයි දැන් අල්ලගෙන යන්නේ කියලා. ඒකත් අරගෙන ඔන්න යනවා. දැන් ඔයා මොකද වෙලා තියෙන්නේ? ඔයා ආතරම. හරිද? ඔයා ආතරමන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඔයා ආතරමන්නේ. දැන් ඔයාට යන්නේ නැමක් නෑ. ඔයා මොකද කරන්නේ? ඔයා යනවා කොහෙටද? අඬ ආයින්නකොට මොකද පැටි වඩන්නේ කියලා මාමා කෙනෙක් කියනවා. අම්මනේ කියලා කියනවා. අම්ම නෑ කිව්වා. ආ යන්නේ කියලා එක්කන් යනවා කාර්යාලයට. මේ බැරි වෙලාවේ අතරමං වුණොත් කරන්නත් ඕනේ මේ වැඩේ තමයි ඈ. කෙලින්ම අර ඇනවුන්ස් කරන කාර්යාලයට යනවා. කියලා කියනවා මාමේ මං අතරමං වුණා ඔය යකඩ කඩෙන් කියන්න කියලා කියන්න ඕනේ. එතකොට මාමා කියනවා. එතකොට මෙයා කියනවා. මොකද දුවගේ නම? ආ මගේ නම ඇවිල්ලා උදානි. නියපොතු කන උදානි. මගේ නම නියපොතු කන උදානි නියපොතු කන්නලාගේ උදානි. එතකොට මේ හරි. එතකොට මේ ඔන්න කියනවා. නියපොතු කන්නලාගේ උදානි දෙමව්පියගෙන් මග හැරිය ඇති උදානි මේ මොහොතේ මේ විශේෂ පරිශ්‍රය ඉදිරිපිටත වහාම දෙමව්පියත් එම ස්ථානයේට වාර්තා කරන ලෙස මතක් කරමි කියලා ඔන්න මොකක්ද නිවේදනයක් දාන උදානි මම දැක්ක වෙලේ ඉඳන් නියපොතු කනවා ඔය නියපොතු කාලා අවසානයේ උණ්ඩක පුංචි කපන්න වෙනවා අර උණ්ඩක පුංචි කියලා එකක් තියෙන්නේ මේ දන්නවනේ උණ්ඩක පුංචි කියන්නේ ගිහලා බටු පොතු නියපොතු කැලි රැඳලා මෙහෙම කොක්ක වගේ එකක් තියෙනවා ඒක කපන්න වෙනවා දන්නවද ඒක කැපුවට පස්සේ මොකද වෙන්නේ කියලා දන්නෑ නේද ඒක කැපුවට පස්සේ පොඩ්ඩක් මේ අපිට ඉවසගෙන ඉන්න බැරි වෙනවා. චූබර හැදුනම අපිට ටිකක් වෙලා ඉවසගෙන ඉන්න පුළුවන් යන්නේ නැතුව. ඒක කැපුවට පස්සේ චූබර ආපු ගමන් ත්‍රූස්. බස් එකේ නම් බස් එකේ ත්‍රූස්. ගෙදර නම් ක්ලාස් එකේ නම් ක්ලාස් එකේ ත්‍රූස්. ඒ නිසා නියපොතු කාලා කොස්පොතු කාලා අනම්මනම් කාලා උණ්ඩුක පොන්දේ කපාගෙන මේ කරාම සවුත් කරන්න එපා. හරිද? ඒ නිසා හැම වෙලේම පරිස්සම් ගන්න නියපොතු කන්න එපා. හරි? හරි. එනකට දැන් මේකත් එහෙම මේ අතුරුදහන් වෙච්ච කෙනෙක් ගැන කියන මොකද්ද නිවේදනය? හරි. තව ඉස්සරහට යන්න. හරි.
දැන් අපි කාට හරි අවස්ථාව දෙමු මේ නිවේදනය කියන්න කියන්න කාටද දෙන්නේ අපි අර විහිළු කරපු එක්කෙනාටම දෙමුකෝ පවුන් උදානේ ඔන්න උදානේට අවස්ථාව තියෙනවා උදානේ නැත්තම් සර් එක තරහ වෙනවනේ හරි උදානේ කියමු බං මේ පුතු කන්නේ උදානේ කරුණාකර සවන් දෙන්න කෑගල්ලේ සිට පැමිණි රෝණි තමතේ මාපියන් එනතුර පිවිසුන් දොරටු අසර රැදී සිටි කරුණාකර දෙමාපියන් පැමිණ එම දරුවා බාර ගන්න ලෙස ඉල්ලා සිටමු ස්තුති මෙයට සංවිධානය කමිටුව හරි කරුණාකර සවන් දෙන්න මේ විශේෂ නිවේදනයේ උදානි වෙතයි මින්පසු නියපොතු කැමෙන් බලකින් හරි ඊළඟට අවස්ථාව තියෙනවා මෙන්න ගගන ගගන අහස ගගන කියන්නේ අහස ඔන්න එක තේරුමක් කිව්වා ගගන කියන්නේ අහස ඔන්න උඩ පයින් නැතු මයික් එක ඔන් කරගන්න හරි ඔන්න ගගන හරි සවන් දෙන්න කැගල්ලේ සිට පැමිණි රුවනි තම දෙමව්පියන් එනතුරු පිවිසුම පිවිසුම් දරටු අසල රැඳී සිටි කරුණාකර දෙමව්පියන් පැමිණ එම දරුවා බාර ගන්නා ලෙස ඉල්ලා සිටිමි ස්තුති මෙයට සංවිධායක කමිටුව හරි හැබැයි ළඟට ඔහොම ඉන්න මයික් එක ඔන් කරගෙන ඉන්නේ ගගන මේ අර නැති වෙච්ච බබා වගේ බය වෙලා තමයි කිව්වේ ආයි පාරක් කිව්ව හරි ඔයානේ මේ නැති වෙලා තියෙන ගගන දැන් නැති වෙච්ච එකනා වෙනම ඉන්නවා ගගනට තියෙන බය නැතුව නැති වෙච්ච එකනා ගැන කියන්නේ හරි ගගන කියනවා කරුණාකර සවන් දෙන්න කෑගල්ලේ සිට පැමිණි රුවනි තම දෙමාපියන් එනතුරු පිවිසුම් දරටු වාසල රැඳී සිටි කරුණාකර මාපියන් පැමිණ එම දරුවා බාර ගන්න ලෙස ඉල්ලා සිටිමි හරි හොඳයි දෙවෙනි වතාව හොඳයි රයිට් හරි එහෙනම් ගගන අහස කොහොමම නිහඬ වෙනවා ඊගාවට මම අවස්ථාව දෙනවා අක්ෂා ආක්ෂා ඔන්න ආක්ෂා මයික් එක ඔන් කරගන්න වැඩි අවස්ථාව දෙන්නවා ඉක්මනටම චේන්ජ් කරනවා මයික් එක ඉක්මනට ඔන් කරගන්න ආක්ෂා ඕෂත ඔසිත ඔසිත ඔසිතට ඔන්න අවස්ථාව ඔසිත ඔසිත हरे प्रसिद्ध क्यों मटा है ना करुणा कर सवान दिन क्या गल है सिटे पेवनी रूनी तम देमा पियान ने तुरु पिविजुम दरटू आसर रंदी सिटी करुणा कर देमा पियान पेमिनी मे एम दरुआ बार गन्ना लेसे इल्ला सिटीमु स्तुति मेर संविधान कमिटू हरे देन ओया किव विधिया टिकक होंदाई කරුණාකර සවන් දෙන්න. කෑගල්ලේ සිට පැමිණි රුවනි තම දෙමාපියන් එනතුරු පිවිසුම් දරටු අසර රැඳී සිටි. කරුණාකර දෙමාපියන් පැමිණ එම දරුවා බාර ගන්නා ලෙස එල්ලා සිටමු. එසති මේට සංවිධායක කමිටුව කියලා කියනවා. දැන් අර දැන් ඔයා කිව්ව විදිය ටිකක් ලෙන්ගතු වැඩි නිකන් මේ ආචාරාව මෙලටිකයි වගේ අර ටිකක් ෆිල්ම් වල දවස් යන්නේ. ඒට වඩා ටිකක් ලස්සනට අපි හදා ගන්න. හොඳට කිව්ව ඈ. ඒ ක්ලප් එකක් දෙනවා. ලස්සනයි. අමායා විනෝලි. ලස්සන නමක්. අමායා කියන්න අමාය කියන්න අමායා එමායා විකසිත විලම්බිනි ඔන් කරන්න මයික් එක අමායා ඔන්න මයික් එක ඔන් කරන්න පුළුවන් අමායට අමායා හරි ලක්ෂිකා ලක්ෂිකා කරුණාකර अनिवार्य अरे मंदिर अभिषेक अवस्था अभिषेक अभिषेक किरुल पारदीन अभिषेक किम अभिषेक अभिषेक माइक के कौन मिलाने अभिषेक කරුණාකර සවන් දෙන්න කෑගැල්ලේ සිට පැමිණි රුවනි තම දෙමාපියන් එනතුරු පිවිසුම් දොරටු අසල රැඳී සිටි කරුණාකර දෙමාපියන් පැමිණ එම දරුවා බාර ගන්නා ලෙස ඉල්ලා සිටිමු ස්තුති මේට සංවිධායක කමිටු ආ හොඳයි එයා හොඳයි වොයිස් එකත් හොඳයි ලස්සනට කිව්වා
දරුවෙක් නැති වුණත් එන්න හිතෙන ගානට එයා ඒ වැඩේ ලස්සනට කිව්වා. දැන් මම හිතනවා ඔයාට පැහැදිලි ඇති කොහොමද නිවේද දැන් අපි අර කලින්ම කිව්ව නිවේදනේ. ඊළඟට අර කෝච්චි ස්ටේෂන් එකේදී කිව්ව නිවේදනය. ඊළඟට අර සර් හරි ටීචර් හරි බහින්න එපා කියලා කිව්ව නිවේදනය. ඊට පස්සේ මේ වගේ නිවේදනයකුයි කරනකොට ඒවට එක එක තැන් වලට එක එක තැන් වලට වෙනස් වොයිස් එකක් නේ වොයිස් එකක් පාවිච්චි වෙනවා කියලා පේනවනේ. දැන් තොරන් වල එහෙම කොහමද? මේ තොරන් වල එහෙම නේ ඔවෙසක මහා ආශ්‍රය පොසන් මහා කුඩ රාජා ප්‍රදර්ශනය කියලා තයිලන්ඩ් එනවුස් යන ඒව බලන්නේ. දැන් අපි තම තොරණ ප්‍රදර්ශනය කරනවා. මේ ඔබම හිතන්නේ වයිසක් මංගල්‍ය වෙසක් තොරන් ප්‍රධාන සංවිධායක කමිටුවයි මෙම මාස 24 වෙනි දවසට 28 වෙනි දක්වා මහා පොසන් රාජා ප්‍රදර්ශනය කළේ බුද්ධාලම්බන ප්‍රේතයන් හොද වැඩීම සඳහා සියලු දෙනාටම මේ බැතිබර ආරාධනය. එහෙමනේ කියන්නේ එන්නේ වගේ එක එක තැන් වලට අදාළව මේ නිවේදන වෙනස් වෙනවා. මේ වෙනස් වෙනස් ශෛලිය වලට එනවා. දැන් සරලව හිතන්නකෝ මෙහෙම. දැන් ක්‍රිකට් මැච් එකක් කොහොමද නිවේදනය කරන්නේ? කොහොමද ක්‍රිකට් මැච් එකක් නිවේදනය කරන්නේ? දැන් ක්‍රිකට් මැච් එකක් මෙන්න මෙහෙම නිවේදනය කරන්න පුළුවන්. අපි හිතමු කවුද බැට්මන් කෙනෙක් නමක් දාන්න පුතේ බෝල කෙනෙක්ගේ. බැට්මන් කෙනෙක්ගේ ලංකාවේ බැට්මන් කෙනෙක්ගේ නමක් දාන්න. ඉක්මනට දාන්න මම ඉක්මනට. ආ කුසල් ජනිත් පෙරේරා. හරි. කවුද ඉන්දියාවත් එක්ක තමයි අපි මැච් එක ගහන්නේ. හරිද? ඉන්දියාවත් එක්ක තමයි මැච් එක ගහන්නේ. පන්දුවට බහර දෙන්නේ කුසල් ජනිත් පෙරේරා. ඔන්න දැන් මැච් එක මෙන්න මෙහෙම විස්තර කරනවා. කොහමද පන්දු යවන්නේ කවුද? හාඩික් පාණ්ඩියා. හාඩික් පාණ්ඩියා. ආඩික් පණ්ඩියා දුවගෙන එනවා බෝලයක් දානවා කුසල් ජනිත් පෙරේරා ගහනවා පන්දුව යනවා කවුද එක්කනේ පස්සෙන් දුවනවා 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 අල්ලගත්තා ආපහු එව්වා දැන් ඔහොම මැච් එක ඇනවුස් කරොත් එහෙම හරිද කවුද අහගෙන ඉන්නේ නේ අර ඇනවුස් කරන එක්කනානේ රේඩියකටත් අල්ල බෝලේ ගහන්න ඉතින් නේ දැන් ඒකට වෙනම වොයිස් එකක් තියෙනවා නේ තරඟය ආරම්භ කිරීමට නියමිතව පන්දේම සඳහා පන්දොර රැගෙන හාඩික් පණ්ඩියා දිව වෙනවා විනිසුරු පස්ස ක්‍රමෙන් බත කෙරෙහි ලඟ පන්දොර පාරක් කළ කරව කලිම පන්දොර ලන්නොන් කලාපය ආරය තියනවා කුසල් ජනිත් කැපිත ක්‍රියාත්මක කරන පළවෙනි පන්දොර ලකුණු 4යි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු ලබාගෙන ආරම්භ කරනවා ලකුණු 4කින් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ යනවා යෝ කට්ටිය ගාල බලාගෙන ඉන්නවා එහෙම බලන්න එතකොට ඒක තමයි ඒ එනම් ඒ ක්‍රිකට් ස්තර ਵਿਚාරයක් කරනකොට ක්‍රිකට් වලට අදාළව කොහොමද ඒක ඇනවුස් කරන්න කියලා දැන් ඔයාට උදේ උදෑසන this racine මොකද උදෑසන racine නිවේදනය කරන්න දෙනවා ඔයා එනවා උදෑසන racine නිවේදනය කරලා දැන් විදුහල්පතිතුමාට තියෙන කොඩිය ඔසවන්න ඔයා පටන් ගන්නවා උදෑසන racine ආරම්භ කිරීමටයි සූදානම් විදුහල්පතිතුමා දි වෙනවා කුඩේ සිට සඳහන් මේ අවස්ථාවේ කොඩිය ඔසවනවා මෙන්න ජාතික ගීය කායනා ක්‍රමයට සූදානම් වෙන්නේ කියලා කොට ටෝල් ගලයක් වදි විදුහල්පතිතුමා මේ එතකොට එතෙන්ට ඒක හරියන්නේ නැහැ එතකොට ඒ ආස්තාවන් අනුව මේ නිවේදනය වෙනස් වෙනවා කියන එකත් අපි තේරුම් ගන්නවා සුබෝදෑසනක් පාසලේ සියලුම සහෝදර සහෝදරයන්ට හිරු කිරණ පත්ති වෙන මේ සුබ උදෑසනේ අපේ ජීවිතේ රාක්‍රිකා දින පාසලේ උදෑසන රැස්වීම ආරම්භ කිරීමට සූදානම් ගෞරවයෙන් ආරාධනය පාසල් දජේ එහෙල නැංවීම සඳහා විදුහල්පතිතුමන්ට එහෙම කිව්වම තමයි මොකද්ද වෙන්නේ ඒ තැනට ගැලපෙන අපි හිතමු පෝදා වැඩසටහනක් කියලා පෝදා වැඩසටහනක් ඔන්න දැන් ආමුතුරු ස්වාමීන් වහන්සේ රූපවාහිනියේ පොයදාසේ බණ කියන්න ඇවිල්ලා තියෙනවා දැන් කොහොමද ඒක නිවේදනය කරන්නේ Hi guys, අද පොය දවසේ අපි ෆන් එකේ බණක් හමු නේද? එන්න සෙට් වෙන මෙන්න දුරකථන අංකය අපිත් එක්ක සම්බන්ධ වෙන බණ අහන්න කියලා කිව්වොත් නේද? ආවුදර වටාපතෙන් ගහනවා ළඟ ඉන්න නිවේදකයාට නේ ගහනවා නේද? ඒ නිසා ඒක හරියන්නේ නැහැ. එතෙන්ට එතකොට වෙනම හඬකින් නිවේදනය කරන්න ඕනේ. කොහොමද? අද වෙසක් පුන් පොහොය දවසේ බුද්ධාලම්පර ප්‍රීතියෙන් සදහම් දේශනාව විකාශනය කිරීමටයි සූදානම් වෙන්නේ. අද දවසේ ධර්ම දේශනාව සඳහා සම්බන්ධ වෙන්නේ අතිපූජ්‍ය දරණාගම සිරිරත්න ස්වාමීන් වහන්සේ අවසරයි මෙතන සිට ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහායි මේ බැතිබර ආරාධනය. එහෙමනේ. හරි. අන්න ඒ වගේ එක එක තැනට හඬ වෙනස් වෙන. කොබාන සංගීත සම්දර්ශන බලන්න කියලා තියෙන කට්ටිය. සංගීත සම්දර්ශන මියුසික් අර මඩේ කියලා නටන්නේ. නේ. හරි. දැන් ඒවට ගියාම සංගීත සම්දර්ශන පටන් ගන්න කොහොමද? මෙන්න මෙහෙමනේ පටන් ගන්න. මේ නිසල රාත්‍රියේ හැඟුම් බර රාත්‍රියක භාවාත්මක ගීත සමුච්චයකින් ඔබව ප්‍රකම්පනය කිරීමටයි මේ සූදානම කියලා කිව්වොත් මොකද වෙන්නේ අර වටේ ඉන්න මිනිස්සු ගල් අරගෙන ගහන අරක ගැඟට නේ එවන මේ රාත්‍රියේ වෙන අද වෙතිකාවේ අසංකල්පියමන්ත පෙරස් කියලා කිය ඒ එක එක ඒවා එක එක විදිහට හඬ වෙනස් කරනවා අන්න ඒකත් ඉගෙන ගන්න හැම එක් තැනදීම එක විදිහට කියන්න නැතුව නිවේදනයක් නිකුත් කරද්දී මේ පැහැදිලිව වගේම
ඒ තැනට අදාළව ශබ්ද වෙනස් කරන්න ඕන කියන එකත් ඉගෙන ගන්න ඕන. හරි. දැන් මම තව එක්කෙනෙකුට අවස්ථාව දෙනවා. ඒ අවස්ථාව දෙන්නේ ඔබ ලිව්ව වාක්‍ය පහෙන් එකක් කියන්න. ඉක්මනටම මම විශේෂයෙන් කැමරාවෙ ඉන්න කෙනෙකුට අවස්ථාව දෙන්න උත්සාහ කරනවා. ඔබටත් අවස්ථාවක් නම් ඉක්මනට කැමරා ඔන් කරගෙන හෑන්ඩ් මාක් එකක් දාන්න. ඔබත් ලස්සන වාක්‍ය පහක් ලියාගෙන ඔයාගේ මූණ පෙන්වන්න බැරිව ඇති සමහර වෙලාවට ඉතින් ඒ මූණ පෙන්වන්න බැරි අයට මූණ පෙන්වන්නත් එක තමයි මම මේ කැමරා ඔන් කරපු කෙනෙකුට chance එක දෙන්නේ වැඩි අවස්ථාව දෙන්නේ මොකද අපිට පෙන්ඩි ඉන්නවා කියලා කියන්නේ අපිට ආදරය අය අපට ලෙන්ගතු අය හරි කවුද දෙනවා මම හසරංග හසරංගට හරි අවස්ථාව දුන්න හසරංග හසරංග හරි හසරංග කියමු පාසල් නොමැති මේ කාලය තුල අපට අයිලෙන් කොලේජ් ආයතනයේ මගින් ඉමහත් සේවයක් ලබා දෙනු ලැබේ. ඉතාමත් චමත්කාරයක් සිත් ගන්නා සුළු ආකාරයට අප දැනුම ලබා දෙනු ලැබේ. වසංගතය නිසා අප ගෙදරටම සිර වී සිටින මේ කාලය තුල අපගේ මනස දියුණු කිරීමට ඉමහත් දායකත්වයක් ලැබේ. නොමිලේ දහම් පාසලද පවත්වනු ලැබේ. ඉමහත් සුළු මුදලක් අය කරන ගනු ලැබුවත් අපිට ලැබෙන දැනුමත් ඉතා විශාලය ඔබ ආයතනයට මගේ ස්තුතිය පුදු උදකර සිටිමි. හරි. කවුද හසරංග එතෙන්දී ඔයා ලියද්දී එක තැනක තිබුණා මේ ඉමහත් අඩු මුදලක් කියලා. අපි ඒක පාවිච්චි කරන්නේ ඉතාම සුළු කියලා. ඉමහත් කියලා අපි පාවිච්චි කරන්නේ ගොඩක් ලොකු ඒවාට. දැන් අපි කතා කරද්දී අපි සන්නිවේදනය කරද්දි ඒත් එහෙමයි පාවිච්චි කරනවා මේසා කුඩා කියලා අපි මෙහෙම කරන්නේ ඒ ලේඛනයේදීත් එහෙම අංග ඡන්දෙත් එහෙම මේසා කුඩා කියලා මෙහෙම කරන්නේ මේසා විශාල කියලා මෙහෙම පෙන්නන්නේ ඒ වගේ සමහර වචන තියෙනවා සමහර තැන් වලට දාන සහ නොදාන හරි හසරංගට ඒක ඉගෙන ගන්න කිව්වේ හසරංග හරි වනිදු හසරංග වගේ කෙනෙක් වෙන්න ඕනේ ඉස්සරහට IPL වල විකට් ගන්න නැති ලංකා ටීම් එකේ විකට් ගන්න කෙනෙක් වෙන්න ඕනේ හරි නිලාරා ඉස්සෙල්ලා මම අවස්ථාව දුන්න ඕන නිලාරාට ආයි තියෙන අවස්ථාව නිලාරා මයික් එක ඔන් වෙලා නැහැ නිලාරා ඇහෙන්නේ නැහැ මයික් එක ඔන් වුණාට ඇහෙන්නේ ආයි try කරන්න බලන්න නිලාරා ආයි හරි ආයි මයික් ඔන් කරන්න දැන් ඇහෙනවා කියන්න බං නෑ මොකද්ද හේතුවක් නිසා ඇහෙන්නේ නෑ මම ගංගාට අවස්ථාව දෙනවා ගංගා මෙන්න ඔබට අවස්ථාව ගංගා මයික් එක ඔන් කරන්න ගංගා අවසන් අවස්ථාව වෙන්න පුළුවන් මේ ගංගා හරි මම ඉස්කෝලේ වැහිලා කියන එක හරි මං ආසයි ඒක අහන්න ආසයි හරි කියමු තව පොඩි කාරණා කිහිපයක් තියෙන පාඩම මේ සාකච්ඡා කරන්න ඉක්මනට කියමු හරි පැතිරියන කොරෝනා හෙවත් කොරෝනා වසංගතය අධිකව පැතිරියන හේතුව මත සියලු පාසල් දැනුම් දෙනතුරු වසා තබන ලෙසට ජනාධිපතිතුමා අවධාරණයෙන් දැනුම් දෙයි. නැවතත් එම නිවේදනය දැනට පැතිරියන කොරෝනා හෙවත් කොවිඩ් වසංගතය අධිකව පැතිරියන හේතුව මත සියලු පාසල් දැනුම් දෙනතුරු වසා තබන ලෙසට ජනාධිපතිතුමා අවධාරණයෙන් දැනුම් දෙයි. හරි. ඔයා හදලා තියෙන්නේ මේ මොකද්ද නිවේදනය. කමක් නැහැ. එයා ඒ තේරුම් ගැනීම සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. හරි. එතකොට මේ අපේ සර්ට හරි ජොලි වැඩක් වෙලා තියෙනවා. කරුණාකර සවන් දෙන්න මේ නිවේදනය ප්‍රදර්ශනය නම් සියලු දෙනාට හැම දිනම ප්‍රවේශ පත්‍රයකින් ප්‍රදර්ශන භූමියට ඇතුල් වන්න යොදා ඇති ඊතල අනුව ගමන් කරන්න කරුණාකර ප්‍රදර්ශන කුටිවල ඇති පළ වර්ග හා ප්‍රදර්ශන භාණ්ඩ අත ගෑමෙන් වලක ඉන්න පළ වර්ග මිලදී ගන්නේ නම් කරුණාකර රිසිට් පතක් ලබා ගන්න. මේ මාර්තුකා පහෙන් එකක් සඳහා ලස්සන කතාවක් සකසා තබා ගන්න කියලා ඔයාලට දාන්න තමයි මේක නිර්මාණය කරේ. එතකොට මාතුකා කුල කතා ඉස්කෝලේ ගුරු දිනේ නිමාවිය
රියානතුරු සහ අහිංසක ජීවිත මගේ අනාගත සිනේ අයිලනින් කොලෙජ් එම යටින් දාලා තියෙනවා සීමිත අවස්ථා ලබා ගැනීමට හැකියාවක් උත්සාහ කරන්න කියලා. වෙලා තියෙන මොකක්ද දන්නවද? මේක මම දාලා තියෙන 6 වසර ගෲප් එකට. දාන්න ඕනි කීයේ ගෲප් එකටද? 7 වසර ගෲප් එකට දාන්න ඕනි එක දාලා තියෙන 6 වසර ගෲප් එකට. ඒක තමයි සර්ට වෙලා තියෙන හරි අපූර්ව සිද්ධිය. හරි. ඉතින් ඒකට කියන්නේ ගුරුන්ටත් අකුරු වල දිනවා කියන. හරි. එහෙමනම් අදවසේ පාඩමේ ඇතුලේ මම ඔයාට ස්කිල් එකක් හැකියාවක් තමයි ගොඩනගන්න උත්සාහ කළේ. එතකොට පාඩම මොකද්ද කියලා දන්නවා. නිවේදන තමයි පාඩම. මං හිතනවා ඒ අත්දැකීම ඔයාට මේක ඉදිරිපත් කරන්න හම්බෙන්නේ නැති. ඒ වගේම ගොඩක් අය අහගෙන ඉන්නේ නැති. සමහර අයට සම්බන්ධ වෙන්නේ බැරි වෙන්නේ නැති. එහෙම එක එක්කෙනාට එක එක විදිහේ අත්දැකීම් ලැබෙන්නේ නැති. නමුත් මෙතනදී අපි හැමෝටම අවස්ථාව දෙන්නත් බෑ. ඉතින් අවස්ථාව ලැබෙන එකත් මහජන සම්පත වගේ උදා වෙන එකක්. හරිද? ඉතින් ලැබුණ අයට සතුට ඇති නොලැබුණ අයට දුක ඇති. අද නොලැබුණත් හෙට ලැබෙවි. හෙට නොලැබුණත් අනිද්දා ලැබෙවි. අනිද්දා නොලැබුණත් දවසක ලැබෙවි. එතෙක් ඔබ උත්සාහ කරන්න උත්සාහවන්තයා දිනක ජය ගන්නවා. ඒ අතරිනුත් උත්සාහ කරන්නන් අතරිනුත් කීප දෙනෙක් තමයි ජය ගන්නේ. ඔය උත්සාහවන්තයා ජය ගනී කියන එක පට්ටපල් බොරුවක්. උත්සාහ කරන අය අතරින් කෙනෙක් තමයි ජය ගන්නේ. හැබැයි උත්සාහ නොකරන කෙනෙක් කවදාවත් ජය ගන්නේ නැහැ. හරි. එහෙනම් ඉතින් අද දවසට අපේ පන්තිය නිමා වෙනවා. මම හිතනවා සතුටින් අද දවසේ මේක ඇතුලේ තියෙන හරය ඉගෙන ගන්න ඇති කියලා. එහෙමනම් නිවේදන කියන එක ඇතුලේ අපි හඬ වෙනස් කරන හැටි, අදහස් ප්‍රකාශ කරන හැටි, ඒ අවස්ථාවට වෙනස් කරන හැටි මේ සියල්ල ගැනම අපි අද කතා කළා. විනෝදජනකව නිකන් වාර්තාමය වැඩසටහන විදියට නෙවෙයි මේ. ඉතින් විනෝදයක් එක්ක අපි මේවා ඉගෙන ගන්න. එතකොට තමයි හොඳට මතකෙ හිටෙන්නේ. එහෙනම් ආය අපි හමු වෙන්නේ කවද්ද? කවදාද ආයේ එන්නේ? දැක ගන්න මායිතින් කවද්ද? කාද තන්වනේ ඉන දවස. එහෙනම් ලබන එරිදා හරියටම 5:30ට හම් වෙමු. එතෙක් ඔබට සුභම සුභ වාසනාවන්ත සතියක් ආයුබෝවන්. Mm-hmm.